ஆரூட மஹிந்தாமரியூர் அமைத்துமா யாரு மூலாசன ஆரூட மந்திரித்துமணி மே முதல் பணத் திகாக் பிலிபந்தவாது சாகச்சாவட கண்ண முகத்தே බොහෝ කාරණා පිළිබඳව මේ විවාදයේදී මන්ත්‍රීවරු කරුණු ඉදිරිපත් කරා මාහිදී යමක් සඳහන් කළ යුතු වෙනවා අපි රජයක් විදියට අද බරපතලම තත්ත්වයට මුහුණ දෙන ප්‍රධාන කාරණයක් තමයි මේ රාජ්‍ය ණය ප්‍රමාණය මේක කවුරු කොහොම කිව්වත් ඉතාමත් ඉහළ මට්ටමකට අද රාජ්‍ය ණය ප්‍රමාණය වැඩි වෙලා තිබෙනවා අපේ රටේ ජාතික ආදායම රාජ්‍ය ආදායම ණය සහ පොලිය ගෙවනකොට ඉතාමත් සොච්චම් මුදලක් තමයි ඉතුරු වෙන්නේ. ඒ එතකොට දැන් අපිට මේ කාලේ වෙනකොට සිද්ධ වෙනවා ණය ගෙවන්න ණය ගන්න තත්ත්වයට පත් වෙන්න රජයට සිද්ධ වෙලා තියෙනවා. මෙතෙක් තිබුණු සියලුම ආණ්ඩු රටේ සංවර්ධනය වෙනුවෙන් ණය අරගෙන තියෙනවා. වරින් වර විවිධ කොන්දේසි මත ණය අරගෙන තියෙනවා. ඒ වගේම විවිධ පොලීන් මත ණය අරගෙන තියෙනවා. දැන් මේ කාලය තුල ගත්තු ණය ප්‍රමාණයන් වල උග්‍රම තත්ත්වය තමයි අද වෙනකොට සෑම පුරවැසියෙක්ම ලක්ෂ 4කට වැඩි ණය ප්‍රමාණයක උරුමකාරයන් බවට පත් වෙලා තියෙනවා. රාජ්‍ය ආදායමෙන් 98.6ක් අද ණය ගෙවීම සඳහා වැය කරන රටකට අපි පුජ්‍යලයේ බවට පත් වෙලා තිබෙනවා. එමනම් මේ රජයට තියෙන ප්‍රධාන අභියෝගය තමයි මේ ණය ප්‍රමාණය අඩු කරගන්න පුළුවන් තරම් උත්සාහ ගැනීම සහ ඒ වගේම අඩු කරගන්න බැරි වුණොත් ඒ මට්ටමේ තියාගෙන සම්වර්ධනයේ අඩාල නොවි ක්‍රියාත්මක කිරීමේ වගකීම මේ යහපාලන ආණ්ඩුවට මේ ජාතික ආණ්ඩුවට තියෙනවායි කියන එක අපි පැහැදිලිව දන්න. එනිසා අපි මේ අභියෝගය තමයි අද සාර්ථක කරගන්න උත්සාහ දරන්නේ. දැන් අපිට එක පැත්තකින් සතුටු වෙන්න පුළුවන්. අද රටට විදේශවල තියෙන කැමැත්ත නිසාවෙන් අපිට යම් යම් වාසි ලැබෙන්න පටන් අරගෙන තියෙනවා. අපිට තිබුණා දීවර තහනමක් තිබුණා මාසය තහනමක් යුරෝපයට මස්යාපනයනය කිරීමේ තහනම ඒක දැන් ඉවත් කරගන්න පුළුවන්කම ලැබුණා. ඒ හරහා අපිට දීවරයට වාසියක් ඒ වගේම රැකියා අවස්ථා නිර්මාණය වීමක් සහ විදේශ අපිට අපේ අපනයන ආදායම වැඩි කරගන්නේ තුලින් අද හැකියාව ලැබෙනවා. ඒ වගේම ඉදිරියේදී ලැබෙන්නට යන GSP සහනය නිසාවෙන් අපිට තවත් ඒ තත්ත්වය වැඩි දියුණු කරගන්න පුළුවන්කම ලැබෙනවා රටක් විදියට අපිට ඒක මහඟු අවස්ථාවක් කියන එකත් අපි සඳහන් කරන්න ඕනේ. අපි දෙපක්ෂයේ ඉඳගෙන පක්ෂ දෙකේ ඉඳගෙන හැමදාම කරන්නේ අඩුපාඩු පෙන්වන එක විවේචනය කරන එක. ඒක හොඳයි. අපි කියන්නේ නැහැ ආණ්ඩුවේ ඉන්න කට්ටිය ආණ්ඩුවේ කටයුතු කරන ගමන් විරුද්ධ පක්ෂයේ යුතුයකම තමයි ඒ අඩුපාඩු පෙන්වලා දෙන එක. ඒ විවේචනය කිරීම ගැටලුවක් නැහැ. එනිසා තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අපි ජාතික ආණ්ඩුවට එකතු වෙන වෙලාවේ එක කණ්ඩායමකට ජනාධිපතිතුමා අවසර දුන්න ඉල්ලීමක් කරාම විරුද්ධ පක්ෂයෙන් දැන කටයුතු කරන්න. ඒ විරුද්ධ පක්ෂයෙන් දැන කටයුතු කරන්න කිව්වේ අඩුපාඩු පෙන්නලා දෙන්න. හැබැයි දැන් ඒක වෙන පැත්තකට තමයි යොමු වෙන්නේ ඒ ලබා දුන්නු අයිතියේ මධ්‍යම කාරක සභාව ලබා දුන්නු නිදහස නිසා අද ඒක පක්ෂයේ කැඩීම දක්වා සමහර කණ්ඩායම් ගෙනියන්න උත්සාහ දරන. හැබැයි ඒක සියලුම මන්ත්‍රීවරු නෙමෙයි. ඒ පිළිබඳවත් අපි කියන්න ඕන කීප දෙනෙක්ගේ අවශ්‍යතාවයන් තියෙන බව අපි දන්නවා. නමුත් ඒ විවේචනය ප්‍රශ්නයක් නැහැ. ඒතොර ඒ විවේචනය සාධාරණ විවේචනයක් බවට පත් කර ගැනීම අවශ්‍ය වෙන්නේ. නැත්තම් බොරු කියලා බොරු නිර්මාණය කළා රට අස්ථාවර කරන්න යනවා නම් ඒක එච්චර හොඳ තත්ත්වයක් නෙමෙයි කියන එකත් අපි පැහැදිලිව සඳහන් කරන්න ඕනේ. බැංකු වලින් සල්ලි ගන්න කියන ඒ වගේම ආයෝජන කරන්න එපා කියන තත්ත්වයකට කවුරු හරි යෝජනා නැත්තම් අදහස් ඉදිරිපත් කරනවා නම් ඒක මේ රටක් විදියට කරන අපරාධයක් කියන එකත් මා මේ අවස්ථාවේ සඳහන් කළ යුතු වෙනවා. අද අපි මේ මුදල් අමාත්‍යාංශයේ කටයුතු වලදී බදු සම්බන්ධව අවස්ථා ගණනාවකදී කතා වුණා. අපේ රට අද අලුත් ප්‍රවේශයකට යා යුතු කාලේ දැන් ඇවිල්ලා තියෙන්නේ. මුදල් අමාත්‍යාංශයේ බදු ප්‍රතිපත්තිය දැන් වෙනස් කරන්න ඕන. ඒ තමයි ප්‍රධාන වශයෙන්ම ඍජු බදු අය කර ගැනීමේ මට්ටමට අපි යා යුතු වෙනවා. මේ වෙනකන් වක්‍ර බදු වලින් තමයි රජයේ ආදායම් වැඩි කරගන්න යන්නේ. ඒක පසුගිය කාලයේ පුරාවටත් අපි දැක්ක දේ තමයි වක්‍රබදු වලින් තමයි රජයේ ආදායම් වැඩි කරගන්නේ. එතකොට ඒකේ ප්‍රතිඵලය මොකද්ද? මේ සියලුම ජනතාව ඒ බද්දට අයිති වෙනවා. අහිංසක මිනිස්සුත් ඒ බද්දට අයිති වෙනවා. අද ඍජු බදු අය කරගන්න ප්‍රමාණය ඉතාමත් සීමිත පිරිසක් ඉන්න. මේ බදු දැලෙන් රිංගල යන විශාල පිරිසක් ඉන්නවා.
මේක විවිධ විදියට මේ බදු ක්‍රම බදු දැලෙන් රිංගල ගිහිල්ලා ඒ වාසිය ලබා ගන්නෝ වගේම රටට ඔවුන්ගේ දායකත්වය ලබා දෙන්නේ නැති අවස්ථා අනන්තවත් තිබෙනවා. ඒ වගේම ආදායම් බදු දෙපාර්තමේන්තුව සහ ඒ අංශයේ සමහර අය මේ ඍජු බදු වලට ඇතුල් කරගන්න එච්චර උත්සාහයක් දරන්නේ නැහැ. මම දන්නවා සමහර නිලධාරි 100%ක් නෙමෙයි සමහර නිලධාරීන් ඉන්නවා බද්දෙන් බේරෙන්න උදව් කරන කට්ටිය. බොරුවට ගණන් හදලා දීලා කීයක් හරි ගන්න කට්ටිය. ඒ වගේම ඒගොල්ල වෙනම සාක්කුවට බදු එකතු කරගන්න නිලධාරීන් පිරිසකුත් ඉන්න බව අපි කනගාටු වෙන්න උනත් ප්‍රකාශ කරන්න ඕන. බොහෝ නිලධාරීන් රට ගැන හිතලා මේ කටයුතු කරනකොට සමහර නිලධාරීන් මේ ඍජු බදු වලට හසු කරගත යුතු විශාල පිරිසක් එන් මුදවා ගන්න කටයුතු කරන බව අපි දන්නවා. ඒ නිසා බදු යාන්ත්‍රණය පුළුල් කරන්න ඕන. ඒ වගේම ඍජු බදු ගැන වැඩි අවධානයක් යොමු කරන්න ඕන. ඒක තමයි අපේ රාජ්‍ය ආදායම් වැඩි කරගන්න අපිට ලැබෙන මහඟු අවස්ථාවක් කියන එකත් අපි පැහැදිලිව සඳහන් කර යුතු වෙනවා. ඒ වගේම මේ වන විට දැන් ඩොලරේ අගය පිළිබඳව ඩොලරේ මිල වැඩිවීම පිළිබඳව කතා වෙනවා. අපි ඩොලරය කෘතීම විදියට පාලනය කරන්න යන්න අවශ්‍ය නැහැ. ඒක පසුගිය කාලෙත් වුණා, පසුගිය ආණ්ඩුව කාලෙත්, මේ ආණ්ඩුව කාලෙත් ඒක කරන්න ගියොත් ඒක එච්චර හොඳ තත්ත්වයක් නෙවෙයි තියෙන්නේ. ඒක පැත්තෙන් අපි ඒක රටක් විදියට ගත්තොත් අපි යථාර්ථයට මුහුණ දුන්නේ නැත්තම් යථාර්ථයට මුහුණ දුන්නේ නැත්තම් මේක ව්‍යාජ ලෙස මේ කාරණය මේ ඩොලරය පාලනය කරන්න උත්සාහ ගත්තොත් ඒකේ අනිසි ප්‍රතිඵල අපිට භුක්ති විඳින්න සිද්ධ වෙනවා. ඒක පැත්තකින් ඩොලරය වැඩි වෙනකොට අපේ අපනයන කරුවන්ට ඒ හරහා වාසියද. අපි මේක බලෙන් පාලනය කරාම ආනයනය වැඩි වෙනවා. අපේ ඩොලර යන ප්‍රමාණය වැඩි වෙනවා. එතකොට ඒක රටක් විදියට එච්චර හොඳ තත්ත්වයක් නෙමෙයි. ඒ වගේම බැංකු පොලිය පිළිබඳවත් අපි සැලකිලිමත් වෙන්න ඕනේ. ඒ පිළිබඳවත් රටේ ආයෝජන වැඩි වෙන නම් ඒ තත්ත්වය පිළිබඳවත් අපි අවධානය යොමු කරලා කටයුතු කරන්න ඕනේ කියන මතේ මම සඳහන් කරන්න කැමතියි. ඒකම මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි බන්දුල ගුණවර්ධන අපේ මන්ත්‍රීතුමා කිව්වා මේ ලක්ෂස්ව එතුමා ආරම්භ කරා කියලා. ඒක වැරදි. ලක්ෂස්ව ආරම්භ කර ඉතිහාසය මම විනාඩියකින් සඳහන් කරන්න ඕන. ඒක මියගිය අපේ නායකයෙකුට ගෞරවයක් විදිය. සස්ව ආයතනයේ තිබුණා ඒ වෙලාවේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව කාලේ ඒක පුද්ගලීකරණය කරා. ඊට පසුව ජේරාජ් ප්‍රනාන්දුපුල්ල ඇමතුමා තමයි වෙළඳ අමාත්‍යවරය විදියට පත් වුණේ. ඒ වෙළඳ අමාත්‍යවරයා විදියට ජේරාජ් ප්‍රනාන්දුපුල්ල ඇමතුමා පත් වුණාම එතුමා තමයි මේ ලක්ෂස්සේ නිර්මාණය කරන්න කටයුතු කරපු ඇමතිවරයා කියලා මම අභිමානයෙන් සඳහන් කරන්න ඕනේ. එතුමාට ගෞරවයක් විදියට සඳහන් කළ යුතු වෙනවා. ඒකෙදි මටත් යම් දායකත්වයක් දක්වන්න පුළුවන්කම ලැබුණා. සස්ස ගොඩනැගීම පිළිබඳව කමිටුවක් පත් කරා. වසන්ත සමරසිංහ මන්ත්‍රීතුමා හිටියේ එහා පැත්තෙන් මේ පක්ෂ නියෝජනය වෙන විදියට ඒ කමිටුවේ සභාපති විදියට කටයුතු කරේ මම. රාජ්‍ය නිලධාරීන් හිටියා. අපි තමයි යෝජනාව හදලා දුන්නේ ලක්ෂස්ස ආයතනය පිළිබඳව. මොකද සත්සුස ආපහු ගොඩනැගීමේ අපහසුතාවයක් තිබුණා ලක්ෂස්ස පිළිබඳව. ඊට පස්සේ තමයි එතුමා තවත් ඒක අඩුපාඩු තියෙනව සකස් කළා ලක්ෂස්ස නිර්මාණය කරේ. ඒ වගේම වෙළඳ සැල් ආරම්භ කරන්න පටන් ගත්තේ ජේරාජ් ප්‍රනාන්දුපුල්ල ඇමතුමයි කියන එක එතුමට ගෞරවයක් විදියට සඳහන් කරන්න ඕන. මම ඒක ඒ නිවැරදි කිරීම කරන්න ඕන. මොකද නැත්තම් එතුමට කරන අගෞරවයක් විදියටයි මා එය දකින්නේ. ඒ වගේම ඒ සස්ව ගැන කතා කරනකොටම දැන් සස්වේ වැදගත්කම අපිට පේනවා. මේ දෙමළ සන්ධානයේ මන්ත්‍රීවරු කිව්වා සහල් මිල පිළිබඳව, ඒ වගේම වී මිල පිළිබඳව. දැන් අපි සහල් කතන්දරය ගත්තොත් මේ වෙනකොට දැන් ඔන්න හාල් ගැන කියපු හාල් ගැන අපවාද නගපු එක අද දැන් වෙනකොට අවසාන වෙමින් යනවා. පහුගිය දවස්වල කියාගෙන ගියා හාල් මිල වැඩි, මිනිසුන්ට කන්න බෑ, ජීවත් වෙන්න බෑ කියලා යම් ගැටලුවක් තිබුණා. නමුත් අපි රජයේ විදියට මැදිහත් වුණා. මම ජීවන වියදම් කමිටුවේ සමාජිකයෙක් විදියට කටයුතු කරනවා. අපි ගත්ත තීන්දුව නිසා අද වෙනකොට සහල් මිල පාලනය වෙලා තියෙනවා. අපේ වී අලේ මණ්ඩලයේ වී තොග මුදා හරිනවා. ඒ වගේම සස්වේ දැන් සැලකිය යුතු සහල් තොගයක් රජයේ සතුව තියෙනවා, සස් සතුව තියෙනවා. අපි තීන්දුව කරා ගිය වතාවේ තව රුපියල් 3කින් සහල් මිල අඩු කළා, සස්වේ මිල අඩු කළා ජනතාවට ලබා දෙන්න. එතකොට ඒ සහල් මිල පාලනය කරගන්න රජයට පුළුවන් කමක් ලැබුණා. සහල් ආනයනය කරන්න උනා. ඒ සහල් ආනයනය කර පළවෙනි අවස්ථාව මේක නෙමෙයි. 2014ෙත් සහල් ආනයනය කරා. ඒ වගේම මේ සැරෙත් ආනයනය කරා. ඉතින් අපේ නියඟයක් ඇති වුණාම කන්න දෙකක අපිට හරි වැස්සක් ලැබුණේ නැහැ. ඒ නිසා තමයි
සහල් යම් ප්‍රමාණයක් ආනයනය කරේ. ආනයනය කරලා හරි අපි ඒ පාරිභෝගික ජනතාව රැකගන්න කටයුතු කරයි කියන එක මා මේ අවස්ථාවේ සඳහන් කරන්න ඕන. ඒ වගේම අද තවත් විශාල වශයෙන් සාකච්ඡා වෙච්ච කාරණයක් තමයි ගරු මන්ත්‍රීතුමනි මේ බැඳුම් කර සිද්ධිය සම්බන්ධ. මුදල් අමාත්‍යාංශයේ මොන පනත ගත්තත් ඒක පිළිබඳව කතා වෙන. ඒක වැරද්දක් නෑ කතා කරාට. හැබැයි මම කියන්න කැමති මේ බැඳුම් කර සිද්ධිය සම්බන්ධව කතා කරොත් ඒක මුලින්ම අල්ලස් කොමිසමට අරගෙන ගියේ මම. එතකොට මේ මමත් තව මන්ත්‍රීවරු දෙතුන් දෙනෙක් තමයි ඒකට සම්බන්ධ වුණේ. එතකොට ඔය කතා කරන බොහෝ කට්ටියට කලින් අපි ඒක හොයාගෙන ඒක අල්ලස් කොමිසමට ගෙනහිල්ලා එතන වැරද්දක් වෙලා තියෙනවා කියලා පැමිණිලි කරා විතරක් නෙමෙයි අපි මහා බැංකුව ඉදිරිපිටට ගිහිල්ලා ඒ විරෝධතාවය ඇත්තුවා. ඒ වගේම අපි ඇමතිකම් ගත්තා කියලා පැත්තකට වෙලා හිටියේ නැහැ. අපි නිකන් හිටියේ නැහැ, කටවහගෙන හිටියේ නැහැ. අපි එහෙම අපි ඒ වෙනුවෙන් දිගින් දිගටම පෙනී හිටියා. ඒකේ පළවෙනි ජයග්‍රහණය අපි අත්කර ගත්තා මහා බැංකුව අධිපතිවරයා ඒ තනතුරේ දීර්ඝ නොකිරීමේ. අපි ජනතා ජනාධිපතිතුමාට කිව්වේ කටයුත්ත කරන්න එපා කියලා. සමාජයේ ඒ මතය එතුමාට ඉදිරිපත් කරා. රටේ මතය පිළිබඳවත් සැලකිලිමත් වෙලා ඒ පළවෙනි අධිරේ ජයග්‍රහණය අපි ලබා ගත්තා ඔහු ඒ තනතුරෙන් ඉවත් වෙන්න දීලා. ඒ වගේම දෙවැනි අධිර විදියට මේ සඳහා කොමිසමක් පත් කළා තියෙනවා. ඒ කොමිසමේ තමයි අද තොරතුරු හෙළියමින් යන්නේ. ඒ කොමිසමට සියලු තොරතුරු ලැබෙනවා. ඒක පහුගිය කාලේ අඩුපාඩුත් පේනවා, මේ කාලේ අඩුපාඩුත් පේනවා. එහෙමනම් මේ පළවෙනියට ඒත් කර යුතු වෙන්නේ වහාම මේ ළඟම සිදුවෙච්ච සිදුවීම් පිළිබඳව පරීක්ෂා කළා. ඒ පිළිබඳව වැරදිකරුවන් ඉන්නවනම් ඒ අය සුවාගෙන ඒ අයට දඬුවම් ලබා දීමේ කියන එක අපි පැහැදිලිව දන්න. ඒ සඳහා කිසිදු ආකාරයක බලපෑමක් ඇති වෙන්නේ නැහැ. සාදීනමයේ කටයුතු කරනවා. මම ඊටමත් වගකීමෙන් කියනවා ජනාධිපතිතුමා ඊටමත් අවධානයෙන් ඉන්නවා. ඒකේ වැරදිකරුවන් වන හැම කෙනෙකුටම අනිවාර්යයෙන්ම දඬුවම් ලැබෙනවායි කියන එක රටේ නීතිය අනුව ඒ ඉදිරි කටයුතු කරනවායි කියන එකත් අපි කියනවා. ඒ වගේම ඊට පෙර සිදු වුණා නම් යම් මූල්‍ය වංචා ඒ මහා බැංකුව සම්බන්ධව ඒවා පිළිබඳව සොයා බැලීමත් මේ කමිටුවේ ඊළඟ කාර්යභාරය බවට පත් කරනවා. ඒ බත් කළා ඒ කාලේ යම් අඩුපාඩු වැරදි වෙලා තියෙනවා නම් ඒවත් සොයා බැලලා ඒ අවශ්‍ය පීවර ගන්නවා විතරක් නෙමෙයි මේ ක්‍රමවේදෙම පසුගිය කාලේ ඇතිවෙච්ච අඩුපාඩුව පිළිබඳව සොයලා මේ වෙන්දේසි ක්‍රමේ ඇතිවෙච්ච අඩුපාඩුකම් පිළිබඳව සොයලා මේ අපි මේ ප්‍රයිමරි ඩීලර්ස්ලාගේ සම්බන්ධව ඇති වෙන තත්ත්වයන් පිළිබඳව සැලකිලිමත් වෙලා අනාගතයේදී මහා බැංකුව සාදීනව කටයුතු කරන්නත් මෙවන් වැරදි නැවත ඇති නොවන තත්ත්වේ වැඩපිළක් දියත් කරන්නත් අවශ්‍ය පියවර අපි ගන්නවයි කියන එක මේ කොමිසම හරහා ඒ නිර්දේශ අරගෙන රජයේ ක්‍රියාත්මක කරන්න කටයුතු කරනවයි කියන එකත් අපි මේ අවස්ථාවේ සඳහන් කරන්න කැමතියි. එනිසා අපි ඊටමත් පැහැදිලි මතයක ඉන්නවා. ඊටමත් පැහැදිලි මතයක ඉන්නවා හොරකම් කරන්න කිසිසේත් ඉඩ දෙන්න සූදානමක් නැහැ. ඒ කාලේ වැඩියෙන් කරා එනිසා මේ කාලේ අඩුවෙන් කරාට කමක් නැහැ කියලා අපි හැම කටපියාගෙන ඉන්න ඌමනාවක් නැහැ. ඒ කාලේ වැඩියෙන් කරත් වැරදි, මේ කාලේ අඩුවෙන් කරත් වැරදි. ඒ කාලේ කරපුවත් අල්ලන්න ඕන, මේ කාලේ කරා නම් ඒවත් අල්ලන්න ඕන කියන මතය තමයි අපි ඉන්නේ. මේ රටේ ජනතාව මහජන නියෝජිතව පත් කරන්නේ ජනතාවගේ මුදල් වංචා කරන්න, දූෂණය කරන්න නෙමෙයි. ඒවට ඉඩ දෙන්න පුළුවන් කමක් නැහැ. ඒවට ඉඩ දෙන්න කිසිසේත්ම ඉඩ දෙන්න පුළුවන් කමක් නැහැ. අනිත් සියලු දෙනාට වැඩිය මහජන නියෝජිතයන්ට, දේශපාලඥයන්ට, ජනතා ඡන්දයෙන් බලයට පත් වෙච්ච අපිට වගකීමක් තියෙන ඒ පිළිබඳව කටයුතු කරන්න සහ සොයා බලන්න. ඒ වගේම මේ වංචා දූෂණ වලට අසු නොවන තත්ත්වයට කටයුතු කිරීමේ වගකීම තියෙනවායි කියන එකත් අපි පැහැදිලිව සඳහන් කළ යුතු වෙනවා. ඒ වගේම මා තවත් යමක් සඳහන් කළ යුතු වෙනවා. මේ විමල් වීරවංශ මන්ත්‍රීතුමා සඳහන් කළ තිබුණා අද එතුමාට ඉවත් වෙන්න දැරූ උත්සාහයට ඉඩ දුන්නේ නැහැ කියලා. ඒ වගේම කථානායකතුමාගෙන් විමසීමක් කළා තිබුණා. එතුමා ලිපියක් අපිට ඉදිරිපත් කළා තියෙනවා. ඒ ලිපිය පැහැදිලි නැහැ. ඒ ලිපිය ඔහු කියනවා අපේ කණ්ඩායම කියලා. ඒ නිසා තමයි මම කිව්වේ මේ කණ්ඩායමක් කියලා අපි දන්නේ නැහැ. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ගරු මන්ත්‍රීතුමනි මේ කණ්ඩායමක් විදියට අපි එකතු කරගෙන නැහැ. විමල් වීරවංශ මන්ත්‍රීතුමා කියන මේ කණ්ඩායම එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සමග ගිවිසුමක් නැහැ. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පක්ෂයකුත් නෙමෙයි. එතකොට අපි මේ අය සන්ධානයේ මන්ත්‍රීවරු විදියට කටයුතු කරා. මේ ඉන්න අනිත් මන්ත්‍රීවරු විදියට තමයි අපිට කටයුතු කරන්න වෙලා තියෙන්නේ. ඒ නිසා මම එතුමාට
අපි දැනුම් දෙනවා මේ එල්ලන්න කැමති කට් අයින් වෙන්න කැමති කට් ඉන්නවනම් අපිට ලිපියක් එවන්න අපි හැරෙන තැපෑලෙන් ඒ ලිපියට පිළිතුරු යවනවයි කියන එක මම මේ අවස්ථාවේ සඳහන් කරන්න කැමතියි ලිපියක් ඉදිරිපත් කරන්න මේ පහක් ඉන්නවයි කියනවා හයක් ඉන්නවයි කියනවා ඒ සමහර අය මන් දන්න විදියට එහෙම ලියුම් ඉදිරිපත් කරන්න කැමති නැති කට්ටියත් ඉන්නවා ඉතින් කැමති කට්ටියත් ඉන්නවා ඒ නිසා මේ හෙටමුණත් කමක් නැහැ මට ලියුමක් දුන්නොත් මම අනිද්ද වෙනකොට ඒ එවන එක්කෙනාට ඒ ඒ ලියුම යවන්න කටයුතු කරනවා කියන එකත් මම මේ අවස්ථාවේ සඳහන් කරන්න කැමතියි. උතුමාට තව විනාඩි 3ක් තිබෙනවා. අපි කැමති නැහැ කවුරුවත් බලෙන් තියාගන්න අපිට උවමනාවක් නැහැ. අපිට බලෙන් රඳව ගන්න අවශ්‍යතාවයක් නැහැ. කාට හරි වෙන් වෙලා යන්න ඕන නම් ඒ වෙන් වෙලා යන්න අවස්ථාව දෙන්න ඕන. මේ හැමෝම ජයග්‍රහණය කරන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඡන්දබලේ. ඒකත් අපි අමතක කරන්න හොඳ නැහැ. මේ ඔක්කොම මේ ලක්ෂ ගණන් ඡන්ද ගත්තේ ඒ පක්ෂවල ඡන්දවලින්ද? නෑ මේ හැමෝම පාර්ලිමේන්තුවට ආවේ ලක්ෂ ගාණෙන් ඡන්ද අරගෙන ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ගේ ඡන්ද අරගෙන ඒ නිසා තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඒ වගේම සම්දාන විදියට අපි තීන්දුව ගන්නකොට ඒ පක්ෂයේ ව්‍යවස්ථාවට අනුවත් පක්ෂයේ කටයුතු කරපු ආකාරයන් අනුවත් තමයි කටයුතු කරන්න ඕන කියන එක තමයි අපි පැහැදිලිව කියන්නේ. ඒ වගේම මම අවසාන වශයෙන් සඳහන් කරන්න කැමති දැන් දිගින් දිගටම තියෙන විරෝධතා. මේ රටේ ආර්ථික සංවර්ධනයට මේ රටේ දියුණුවට විශාල බාධාවක් වෙලා තියෙනවා. දිගින් දිගටම පවතින විරෝධතා අද දවසෙත් විරෝධතා මේ ඊයේ දවසෙත් හැමදාම මේ විරෝධතා පවත්වන මේ විරෝධතාවල කවුද පීඩාවටපත් වෙන්නේ එක පැත්තකින් බැලුවොත් රජයේ කාර්යාලවල වැඩ වෙන්නේ නැහැ හරියට ඒ රජයේ නිලධාරීන්ට වෙලාවට වැඩට යන්න වෙන්නේ නැහැ ඒ නිසා අහිංසක මිනිස්සු රජයේ කාර්යාලවල ගිහිල්ලා රස්තියාදු වෙනවා රජයේ කාර්යාලයකට යන්න ආපු මිනිස්සයා ගොවිතැන් කරන මිනිස්සයා ඈත හද්ද පිටිසර ඉඳලා කොළඹට එන කෙනා අහිංසක දීවරයා තමන්ගේ රැස්සාව යන්නේ නැතුව ආවම ඇවිල්ලා හිස් අතින් යන්න වෙනව විතරක් නෙමෙයි ඒ ස්ථානෙට යන්නවත් බැරි වෙනව මේ පාරවල් හරස් කරගෙන කරන විරෝධතා. ඒ වගේම මේ විරෝධතා ආණ්ඩුවකට තියන්න ඕනේ. ඒක ප්‍රශ්නයක් නැහැ. වැරදි විදියට වැරද්දක් වෙනව නම් කරාට වරදක් නැහැ. හැබැයි මේ අහිංසක මිනිස්සු හිරියරයට කරදරයට පත් වෙන විරෝධතා පිළිබඳව රජය යම් තීන්දුවක් ගත යුතු වෙනවා. මං හිතන හොඳම සූසු දේ තමයි මේ විරෝධ කරුවන්ට තැන් කීපයක් නම් කරලා දෙන එක. එතකොට ඒ අය ඒ තැන්වල විරෝධතා පවත්තයි. ඒ තැන්වල මාධ්‍යවේදීන්ටත් යන්න ඉඩ දෙන්න. ඒකට අවශ්‍ය පුළුල් ප්‍රචාරයක් ලැබල දෙන්න. අවශ්‍ය නැහැ ඒ තැන්වලට අනිත් බලධාරිනුත් ගෙන්න ගන්න. ඈ? ඔව් අපි අවශ්‍ය නම් මේ සජීවී ආවරණයක් දෙන්න රූපවාහිනීවල. ඒක නෙවෙයි මේ ඔක්කොම මේ විරෝධතාවල අවසාන ප්‍රතිඵලය රාත්‍රී රූපවාහිනියේ මේ මූණ දාගන්න එකනේ. ඔය කොහෙවත් විරෝධතා තියෙනවද කැමරා නැතුව බලන්න තීන්දුවක් ගන්න කියමු මාධ්‍ය ආයතන එක සතියක් මේ විරෝධතා පෙන්වන්නේ නැහැ කියලා එක විරෝධතාවක් පැවැත්වෙන්නේ නැහැ ගරු මූලාසන ආරූඪ මන්ත්‍රීතුමා එක විරෝධතාවයක් පැවැත්වෙන්නේ නැහැ මම මේක පැහැදිලිව කියන මේ ඔක්කොම කැමරාවල මූණ දාගන්න රාත්‍රී පෙන්න ගන්න ඒකට තමයි මේ විරෝධතා පවත්වන්නේ ඉතින් ඒකම නම් උමනාව මේ අහිංසක මිනිස්සුන්ට හිරි අර වෙන එක මං කියන්නේ මේ ආණ්ඩුවට විරුද්ධව කමන්නේ ඕන එකක් කරන් ඒවා පෙන්වන්න ඒවා හෙලි කරන් හොරකම් තියෙනවා නම් හෙලි කරන් කමක් නැහැ. හැබැයි මේ අහිංසක මිනිස්සු පැය ගණන් රස්සියාදු වෙන එක නවත්තන විරෝධතා වැඩපිළිවෙලක් ආරම්භ කළ යුතු වෙන. ඒ නිසා ඔය පිට්ටෙනි තියෙන එහෙම කීපයක් නම් කරලා රජයට තමයි මේ වගකීම පැවරෙන් මේ විරෝධතා පවත්වන්න ඉඩ දෙන්න. නැත්නම් අහිංසක මිනිස්සුන්ට මේ හිරිහැරය වෙන්න දෙන්න එපා. රටේ සම්වර්ධනයට මේක බාධාවක් බවට පත් කරගන්න එපා. කාර්යාලවල වැඩ කරන එක නවත්තන තත්ත්වයට පත් කරගන්න එපායි කියන එකත් මම සඳහන් කරනවා. වැඩ වර්ජන තියෙනවා. වැඩ වර්ජනයේ ඒව ප්‍රශ්නයක් නැහැ. ඉතින් වැඩ වර්ජනය කියන එකත් හැබැයි අවසානම වෙන කිසිම දෙයකින් විසඳ ගන්න බැරි වෙන තැන වැඩ වර්ජනයට යන්න තමයි සුදුසු වෙන්නේ. නැත්නම් හැම දෙයකටම වැඩ වර්ජන කිරීමේ කාටද පාඩු වෙන්නේ? තම තමන්ටම රටටම තමයි පාඩුව වෙන්නේ. දැන් වෛද්‍යවරු නිරන්තරයෙන් වැඩ වර්ජන. මේක ආණ්ඩුවට පාඩුවක්ද? නැහැ ආණ්ඩුවට ලාභයි. වෛද්‍යවරු වැඩ වර්ජනය කරන්න හෙදියන් ඔය රෝහල් කාර්ය මණ්ඩල වැඩ කරන්න රජයට ලාභයි. මම ලාභ වෙන්නේ කියන්නේ මොකද? AC බිල් යන්නේ නැත්, ලයිට් බිල් යන්නේ නැත් වැඩිය. වතුර බිල් යන්නේ නැත්, බෙහෙතු තුනක් අඩුවෙන් යන්නේ. කාටද ලාභ? ලාභ අර පෞද්ගලික ෆාමසි කාර්යයන්ටයි, පෞද්ගලික රෝහල් වලටයි තමයි ලාභය. පාඩු අහිංසක මිනිස්සුන්ට. දුප්පත් මිනිස්සුන්ට ගිහිල්ලා බෙහෙත් පෙත්තක් ගන්න තියෙනක නැති වෙනවා, බෙහෙත් ටිකක් ගන්න තියෙනක නැති වෙනවා. රජයේ රෝහලකින් සේවයක් ගන්න තියෙනක නැති වෙනවා. මෙන්න මේ පිළිබඳව තමයි අපි අවධානය යොමු කරන්න. කවුරුත් නිදහස් අධ්‍යාපනයෙන් ඉස්සරහට ආපු කට්ටිය. මේ අහිංසක දුප්පත් ගොවියා
අහිංසක දීවරයා අහිංසක කම්කරුවා මේ ඒ අය තමයි මේ සියලු දෙනා ඉහළට ගේන්න වියදම් කරලා තියෙන්නේ. ඒ නිසා අඩුම ගානේ ඒ අය පිළිබඳවත් අවධානය යොමු කළා අවසාන දේ විදියට වැඩ වර්ජනය පවත්වන්න කටයුතු කරනවා නම් ඒකත් හොඳයි කියන එක තමයි මං හිතන්නේ. එතකොට මුදල් අමාත්‍යාංශයේ පිළිබඳව කතා කරන මේ අවසාන මොහොතේ අවසාන අවස්ථාවේ මම මේ කාරණා ටික කිව්වේ මෙතන දිගින් දිගටම මතුවෙච්ච කාරණා කීපයක් පිළිබඳව තමයි අවධානය යොමු කරේ. අපි විශ්වාස කරනවා ඉදිරි කාලය තුලදී මේ රටේ සංවර්ධනය වෙනුවෙන් හොඳ විවේචන දෙන්න අඩුපාඩු පෙන්ලා දෙන්න හැබැයි රටක් විදියට එකට එකතු වෙලා කටයුතු කරන්න කියන ඉල්ලීමක් කරමින් මාඩින ස්තුතියි. බොහොම ස්තුතියි අමතුමා. ඊළඟට ගරු තාරක බාලසිරි මන්ත්‍රීතුමා. මොකද්ද රීති ප්‍රශ්නේ? ගරු මූරාසනේ මන්ත්‍රීතුමනි, අද මේ පාර්ලිමේන්තුව තුල යම් නීති නීත්‍යානුකූල නොවන ක්‍රියාවලියක් සිද්ධ වෙලා තියෙනවා. වාහන අවභාවිතාව පිළිබඳව චෝදනා ලැබලා මේ වන විට රිමාන් බන්ධනාගාරගතව සිටින විමල් වීරවංශ මන්ත්‍රීවරයා, ඔව් මොකද්ද රීති ප්‍රශ්නේ? ඒක තමයි, ඒක තමයි ඔබතුමා ඉදිරිපත් කරන්නේ. පාර්ලිමේන්තුවේ නීති රීති සම්ප්‍රදායනුත් අවභාවිතාවට ලක් කරලා අද කේක් එකක් මාංචු කුට්ටමකුත් සහිතව අද මේ පාර්ලිමේන්තුවේ ආගන්තුකයින්ගේ භෝජනාගාරයට ගෙනල්ලා, මම හිතන්නේ මේක මම දන්න හැටියට මේක විශාල වැරැද්දක්. මොකද අපි අපිට දැන් අපිට බත් පාර්සලයක් අපිට බත් එකක් අපිට ගේන්න බෑ. එතකොට අපේ අහිංසක පාසල් දරුවෝ එනවා කෙටියෙන් කෙටියෙන් කරන්නේ. ඒක තමයි, ඒ පාසල් දරුවෙකුට බත් පාර්සලයක් බත් පැකට්ටයක් ගෙනල්ලා කන්න බැරි මේ පාර්ලිමේන්තුව තුළ මේ ආගන්තුකයින්ගේ භෝජනාගාරේ මේ මංගාව ඡායාරූප තියෙනවා, මම ඒවා සභාගත කරනවා. මේකේ ගරු මූලාසනේ මන්තුමනේ මේකේ තියෙන භයානකම මාංචු කුට්ටමකුත් මේකේ හොඳයි උඩ පැහැදිලි. මේ මාංචු කුට්ටම අයිසින් මාංචු කුට්ටමක්ද එහෙම නැත්නම් යහන මාංචු කුට්ටමක්ද කියන ප්‍රශ්නේ තියෙනවා. මොකද මේ පාර්ලිමේන්තුවේ ඒක දැන් රීති ප්‍රශ්නයකට ජොක් කරන්න බෑ. මම ගරු කතානායක හොඳයි දැන් ඒක ගරු මන්ත්‍රීතුමා ඒක රීති ඒක කිසියම් වූ සිදුවීමක් වෙලා තිබෙනවා. අපි කතානායකතුමාට යොමු කරලා ඒ ගැන විභාගයක් පවත්වීම සඳහා අපි කටයුතු කරමු. හරි, ඔව් ඒක අපි සොයලා බලන්න ඒ පිළිබඳව පරීක්ෂණයක් පවත්වනමු. හොඳයි හොඳයි හරි. මීළඟට ගරු තාරක බාලසූරිය මන්ත්‍රීතුමා. මොකද විමල් වීරවංශ මන්ත්‍රීතුමා ඔබතුමාගේ අනේ අර පිස්සව පොඩ්ඩක් නීඩ කරන්න. ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, මෙතුමා මගේ නම සඳහන් කරමින් මේ කේක් එකක් ගැන කතාවක් කිව්වා. ඔව්. අත වශයෙන් මේක මම සම්බන්ධ වෙලා සිද්ධ වෙච්ච දෙයක් නෙවෙයි. අපේ ඒකාබද්ධ විපක්ෂයේ ගරු මන්ත්‍රීවරුන් සම්බන්ධ වෙලා කරපු කටයුත්තක්. ඔව්. ඒක වේටධාරීතුමන් දැනුවත් කරලා පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය ලේකම්තුමන් දැනුවත් කරලා ඒ නිසි අවසරය අරගෙන එතුමන්ලා මේ කේක් එක මේ පාර්ලිමේන්තුවට ගෙනල්ලා මගේ උපන්දිනයේ සැමරුවේ එතුමන්ලා මට මේ නිදහසේ උපන්දිනය සමරන්න අවස්ථාව ලබා දෙලා නැති නිසා ඒකවත් තේරුම් ගන්න බැරි තරම් මිනිමරු මනසක් නම් මේ තුප්පහයි මන්ත්‍රීවරුන්ට තියෙන්නේ. මේගොල්ලෝම යවන්න ඕනේ අංගොඩ සමයන් ළඟට, අංගොඩ සමයන් ළඟට, එහෙම නැත්නම් අංගොඩ ලොක්කා ළඟට. කරුණාකරලා යවන්න මේගොල්ලෝ බේත් දරන් දෙන්න. ගරු මූලසනාරූඪ මන්ත්‍රීතුමනි, යන්න එපා. කරුණාකරලා මේක තමුනාංශ මේ ගැන නිවැරදි කරන්න. දැන් කතාව ඉවරයි. ඒක නිවැරදි කරන්න. මේ නිකන් මේ වික්‍රමසිංහ මහත්තයාගෙන් ඇමති කට්ටක් ගන්න මෙතෙන්ට ඇවිල්ලා මේ විලට කහිනවා. කතාවත් නවත්. අඩු ගානේ වොක්ස්වැගන්. දැන් ඒ ඔබතුමා දෙපළම දැන් ඔය පිළිබඳව උත්තර දුන්නා. අපි ඒ පිළිබඳව රීති මොනහරි කඩ වෙලා තිබෙනවා නම් ඒ සොයා බලනවා. හොඳයි. නැන් දැන් ඒ පිළිබඳව කරුණු ඉදිරිපත් කළා. ඒක රීති ප්‍රශ්නයක් නෙමෙයි මන්ත්‍රීතුමා. ඒක පැහැදිලි කළා. ඒ පිළිබඳව තවදුරටත් යන්න බෑ. කරුණාකර වාඩි වෙන්න. තාරක බාලසූරිය මන්ත්‍රීතුමා. අරු ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, මං හිතන්නේ මගේ මේ කාලේ පටන් අරන් දැන් මෙතුමා දැන් ඔබතුමාගේ මං හිතන්නේ නීති ප්‍රශ්න මේව කරානේ. ගරු ඔබතුමාට වෙන රීති ප්‍රශ්නයක් තියෙනවද? මේ තුෂාර මන්ත්‍රීතුමා තියෙනවා. මොකද්ද? එතුමා මට මගේ නම සඳහන් කරන්න මට විශාල චෝදනාවක් කළා. මට ඒකට පිළිතුරු දෙන්න අවශ්‍යයි. පිළිතුරු දෙන්න බෑ රීති ප්‍රශ්න. මම මෙතන කතා කළේ සමස්ත පාර්ලිමේන්තුවේම ආරක්ෂාව වෙනුවෙන්. හොඳයි. අපි එතුමාට සුභ පතනවා. හොඳයි. ගරු තාරක බාලසූරිය මන්ත්‍රීතුමා ඔබතුමායි කතාව කරගෙන යන්න. ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, මේ මුදල් අමාත්‍යාංශයේ
මුදල් අමාත්‍යාංශයේ යෝජනා දෙකක් පිළිබඳව කතා කරන්න මට විනාඩි මං හිතන්නේ විනාඩි කීයක්ද විනාඩි 8ක් වගේ කාලයක් විනාඩි 8යි විනාඩි 8යි දැන් කරපු එකට මං ප්‍රථමයෙන්ම තමුන්නාංශයට ස්තුතිවන්ත වෙනවා ඇත්ත වශයෙන්ම අපි පුදුම වෙනවා මේ පාර්ලිමේන්තුවේ මොනවද කතා කරන්නේ කියන එක මං හිතන්නේ මට ඉස්සෙල්ලා කතා කරපු අපේ අමරවීර ඇමෙත්තුමා මෙතනදී හොඳ කතාවක් කරා ඒ කතාවේ හැබැයි හුඟක් වෙලාවට මේ මෙතුමා කිව්වේ මේ විරෝධතා තියනවලු ස්ට්‍රයික් තියනවලු මේව ඔක්කොම මේ ඒකාබද්ධ විපක්ෂෙන් මේ ස්ට්‍රයික් පටන් ගත්තා කියලා තමයි නිකන් ඒ වගේ තමයි මට පෙනුනේ නමුත් ඇත්ත වශයෙන්ම මම හිතන්නේ මේ විද්‍යාත්මක පදනමකින් මේ කැබිනට් ඇමතිකමක් දෙනවා කියලා කිව්වට අපේ කිරියල් ඇමතිතුමා දන්නවා දැන් එතුමාට හය එඩියුකේෂන් උයි ඒ වගේම මහා මාර්ගයි දීලා තිබෙනවා ඉතින් මේ මෙහෙම විද්‍යාත්මක පදනමකින් කැබිනට් ඇමතිකම් දුන්නත් අද මේ විරෝධතා තිබෙන්නේ මේ ඒකාබද්ධ විපක්ෂයෙන් කිසිද කරපු හින්දා නෙවෙයි මේ මේ විරෝධතා තිබෙන්නේ මේ ආණ්ඩුව අනාගත්ත හින්දා මං හිතන්නේ 1947 ඉඳන් බලනකොට අපිට පැහැදිලිව කියන්න පුළුවන් මුලස්සද අරුඩ මන්ත්‍රීතුමනි මෙච්චර කෙටි කාලයක මේ අනාගත්ත ආණ්ඩුවක් අපි දකින්නේ නැහැ මම හිතන්නේ මුලස්සද අරුඩ මන්ත්‍රීතුමනි අද මේ ආණ්ඩුව දිහා දකිනකොට මම දකින්නේ ඇත්ත වශයෙන්ම මේක අර කෝසල රජුරන්ගේ සීනදාසය වගේ මොකද මේ සීනදාසය මොනවද තිබුණේ මට සීනදාසයම මතක නැහැ නමුත් සමහර සීනවල තිබුණා ඊන් පස්සේ හරක් පැටවුගෙන් ඊන් පස්සේ හරක් ගිහිල්ලා කිරි බොනවා ඒ වගේම තිබුණා අස්සෝ දෙපැත්තෙන්ම කටවල් දෙකක් එක කටිය දෙපැත්තෙන්ම ඇවිදින් ඒ කටිය ඊන් පස්සේ තනකොළ කනවා ඒ වගේම අපි දැක්කා ඒ වගේම නරියෝ කහවන් වලට ගිහිල්ලා මුත්‍රා කරනවා ඊන් පස්සේ එළුව ගිහිල්ලා කොටියොන්ව මරනවා ඉතින් මේ වගේ සීන තමයි දැක්කේ නැත්තම් තවත් ලොකු ගල් ඊන් පස්සේ වතුරේ පා වෙනවා ඉතින් මේ සම්පූර්ණයෙන්ම මෙම ආණ්ඩුව මේ කෙටි කාලයේදී ඒ ආර්ථිකය අනිත් පැත්ත හරවන්න පුළුවන් වෙලා තිබෙනවා එහෙම කියන්නේ මං හිතන්නේ දැන් ආයවැය දිහා බැලුවොත් එහෙම 2000 අපි දන්නවා 2015 ආයවැයල් දෙකක් මේ රජය ඉදිරිපත් කරා ඒ වගේම මුදල් ඇමතිතුමා මං හිතන්නේ ලෝක වාර්තාවක් පීතෙව්වා මොකක් මොන රටේ වත්තේ මුදල් ඇමති කෙනෙක් කරපු නැති දෙයක් ඒ මොකද්ද මො අර රෙට්‍රොස්පෙක්ටිව් ටැක්ස් නැත්තම් ඉතිහාසෙට ගිහිල්ලා ඊපස්සේ බදු ගහපු එක මේක සදාචාර විරුද්ධයි මම පාර්ලිමේන්තුවේදී මේක ගැන ඉත ඉස්සලත් කතා කරලා තිබෙනවා ඉතින් මේ වගේ දෙයක් තමයි මුදල් ඇමතිතුමා කරේ අර සුපර් ගේන් ටැක්ස් එක කියලා එකක් දැම්මා ඊපස්සේ මෙන්ෂන් ටැක්ස් එක කියලා එකක් දැම්මා ඉතින් මේවා ඉතිහාසෙට ගිහිල්ලා දැම්මේ ඉතින් ඒ වගේම අපි දැක්කා 2015 අයවැයේදී මොකද්ද දැක්කේ මුදල් ඇමතිතුමා එතුමාගේ සමහර යාළුවන්ට උදව් කරන්න ඕනෙ හින්දා විශේෂ යෝජනා ප්‍රමාණයක් දැම්මා අර රෙජිනෝ කැසිනෝ වලට තිබිච්ච බද්ද ඔක්කොම අයින් කරලා දැම්මා ඒ වගේම අර ලංකාවට කැරවන් ගේන්නේ එකම එක පුද්ගලයායි ඒකොර ඒ පුද්ගලයාට එතුමා මුදල් ඇමතිතුමාගේ නෑදෑ යාළු ඊටාම කෙට්ටු යාළුවෙක් නිසා ඊපස්සේ කැරවන් වලට තිබිච්ච බද්ද අයින් කරලා දැම්මා ඒ වගේම අපි දන්නවා අර කළුතර ඊපස්සේ කළුතර වාහන හයිකරන එක්කෙනෙක්ට එයාට යම්සි සහනයක් දෙන්න ඕනේ කියලා 2000 ඊපස්සේ එතුමාට සහනයක් දැම්මා ඒ වගේම අපි දැක්ක දෙයක් තමයි වැඩ් බද්ද පිළිබඳව වැඩ් බද්ද 111ට තිබිච්ච එක ඊපස්සේ අයවැය යෝජනාවේදී 109ක් 113ටත් වැඩි කරනවා කියලා කිව්වා ඊපස්සේ ඒක 115ට වැඩි කරනවා කිව්වා මෙතනදී අපිට පේන දෙයක් තමයි මුලසරුඩු මන්ත්‍රීතුමනි හරි ප්‍රතිපත්තියක් නැහැ ඉස්සෙල්ලා 115 කරනවාද 113 කරනවාද මොකද්ද කියලා මේ කට්ටිය දන්නේ නැහැ ඉතින් ඒ නිසා මම හිතන්නේ මෙතනදී කවුරු හරි ඊපස්සේ ආණ්ඩු පක්ෂයේ മന്ത്രി කෙනෙක් කියනවා නම් මේක මේ විපක්ෂයේ മന്ത്രിවරුන් හින්දා මෙච්චර මේ විරෝධතාවයක් ඇවිදින් තිබෙනවා කියලා ඒක නිවැරදි. අද මේ විරෝධතා ඔක්කොම ඇවිදින් තිබෙන්නේ මේ ආණ්ඩු අනාගතේ හින්දා කියන එක අපි පැහැදිලිවම කියන්න පුළුවන් වෙනවා. හැබැයි දැන් මෙහෙම ජනතාවට විශාල බදු ප්‍රමාණයක් ගහනකොට මොකද මේ කට්ටිය කරන්නේ? මේ කට්ටිය කරා අර මිලියන 790කට අලුතෙන් වාහන ගෙනාවා. අපි දන්නවා අපේ ෆීල්ඩ් මාෂල් තුමාටත් ඊන් පස්සේ මං හිතන්නේ මිලියන 70කටද කොහෙද ඊන් පස්සේ වාහනයක් හම්බුණා කියලා අපි පත්තර වලින් අපි දැක්කා. ඉතින් මේවා ඇත්තද නැද්ද කියලා අපි දන්නේ නැහැ. හැබැයි ඒ වගේම අපි පත්තර වලින් දැක්කා මේ මෙහෙම රට ඉදිරියට යනකොට ඊන් පස්සේ මේ අපේ සමහර ආණ්ඩු පක්ෂයේ മന്ത്രിවරු කියපු අන්දමටම ඊන් පස්සේ ආසියාවේ හොඳම මුදල් ඇමති හැටියටත් ඊන් පස්සේ මොකද්ද බැංකර්ස් මැගසින් එක අපේ මුදල් ඇමතිතුමා නම් කරා. ඒකවල අපේ හොඳම මුදල් ඇමති අපිට ආසියාවේ හොඳම මුදල් ඇමති හම්බෙලා තියෙනවා නම් ඉතින් මම යම් කිසි විදිහකට මට බයකුත් ඇති වුණා අනික රටවල් වල ඉන්න මුදල් ඇමති කොයි වගේද කියලා. හැබැයි මෙහෙම තත්ත්වයක් තියද්දී ඊපස්සේ අපිට පත්තර වලින් අපි දකින්නවා සමහර ලාට ඉදිරියේදී ඊපස්සේ කැබිනට් රීෂෆල් එකක් තියලා මුදල් ඇමතිතුමා මාරු කරයි කියලා. දැන් මේ ආසියාවේ හොඳම මුදල් ඇමති ලංකාවට ඇවිදින් හම්බෙලා තිබෙනවා නම් ඉතින් ඇයි එතුමාව මාරු කරන්නේ කියන එකත් ඊපස්සේ මෙතනදී අපි ප්‍රශ්න කරන්න උවමනාවක් තිබෙනවා.
ඒ වගේම මං හිතන්නේ තවත් කාරණාවක් තිබෙනවා. ඒ තමයි දැන් අර IMF එකෙන් අද දාලා තිබුණා ශ්‍රී ලංකා ගාඩියන් කියන එම වෙබ්සයිට් එකේ මාර්තු 5 වෙනිදා දාලා තිබෙනවා මේ IMF එකේ ඉන්න නිලධාරීන් නැත්නම් මේ අපේ මුදල් ඇමතුමාගේ ක්‍රියාකලාපේ ගැන විශාල ඒ සන්තෝෂයක් නැහැ කියන එක. ඉතින් එක පැත්තකින් මේ ඔය බොන්ඩ් ඉෂුව එකත් නැත්නම් බැඳුම් කර ප්‍රශ්නයක් පිළිබඳවද එහෙම නැත්නම් සමහර ඒ මුදල් සමහර ඔය ඇමතිවරුන්ගේ නෑදෑයොන්ටම ඒ වෙයාහවුසස් එකටගේ දුවවරුන්ට එහෙම ඔය බොන්ඩඩ් වෙයාහවුස් දීපු හින්දාද එහෙම නැත්නම් අර පර්පචුවල් ට්‍රෙෂරිස් එකෙන් ඩොලර්ස් 10,000ක අපාර්ට්මන්ට් එකකට ගෙවන හින්දාද මම දන්නේ නැහැ කොහොම කියත් අද වාර්තාවේ නැත්නම් IMF එකේ ඉන්න කට්ටියගේ කැමැත්ත නැති හින්දාද කියලා මම දන්නේ නැහැ. හැබැයි කෙසේ වෙතත් අද ඔය කැබිනට් රීෂෆල් එකක් යනකොට ඊපස්සේ මේ මුදල් ඇමතිකම මාරු වෙනවා කියන එක තමයි තිබෙන්නේ. ඉතින් කෙසේ වෙතත් අපි නම් විශ්වාස කරන්නේ ඇත්ත වශයෙන්ම මේ මුදල් ඇමතිකම මාරු වුණොත් මේ රටට යම්කිසි සහනයක් ලැබෙනවා කියන එක තමයි මම නම් දකින්නේ. විනාඩි දෙකක් තිබෙනවා. ඒ වගේම මෙතනදී මං හිතන්නේ අපේ සමහර ඇමතිවරු කීප දේවල් ගැනත් මම මෙතනදී ප්‍රකාශයක් කරන්න ඕනේ. අපේ රවි කරුණානායක මහත්මයා ඊපස්සේ අර ගැසට් එක පිළිබඳව කතා කරා. මෙතනදී මේ දැන් ওই ගැසට් එකේ ප්‍රශ්න තිබෙන්නේ මාස 23ක් පරක්කු කරලා මේක නිකුත් කරලා ඊපස්සේ මුදල් නැමැතිතුමාගේ ලේකම් කෙනෙක් මේක මේ මහින්ද රාජපක්ෂගේ ගොඩට දාන්න හදන එක තමයි මං හිතන්නේ මෙතන ප්‍රශ්න තිබෙන්නේ. නමුත් ඒ වගේම මෙතනදී තවත් මුදල් නැමැතිතුමා මෙතනදී ওই ප්‍රයිවට් ප්ලේස්මන්ට් ගැන කතා කරා. අපි කවුරුත් දන්න දෙයක් තමයි ওই බොන්ඩ් ඔක්ෂන් වලදී දියුණු රටවල් වල වුණත් 10%ක් 20%ක් ප්‍රයිවට් ප්ලේස්මන්ට් වල යනවා. එතකොට මම හිතන්නේ මේ ගැසට් එක ගැන නෙමෙයි කතා කරන්න ඕනේ. අපි මේ ඔක්ෂන් එක ගැන කතා කරන්නේ අපි කල්පනා කරලා බලන්න ඕනේ බිලියනයක් ඉල්ලලා තිබිච්චාම බිලියන 10කට ඒ දාපු ආයතනයක ඒ බිඩ්ස් ඇක්සෙප්ට් කරේයි කියන එක අපි තමයි අපි තේරුම් ගන්න ඕනේ. අපි ඒ ඉතිහාසයේ දිහා බැලුවොත් එහෙම අපි දකිනවා වැඩියෙන්ම මීට ඉස්සෙල්ලා බිඩ් කරලා තිබුණේ 5 ගුණයක්. හැබැයි මේ සැරේ 10 ගුණයක් වැඩි කරලා තිබෙනවා. එතකොට ඊට ඉස්සෙල්ලා අර ප්‍රයිවට් ප්ලේස්මන්ට් ඔක්කොම නවත්තලා ඊපස්සේ සම්පූර්ණයෙන්ම මේක බොන්ඩ් ඉෂුව එකට මේ ප්‍රයිවට් ප්ලේස්මන්ට් ඔක්කොම නවත්තලා ඊපස්සේ අර ඔක්ෂන් එකට ගියේ ඊපස්සේ මෙතනදී යම්කිසි ක්‍රමවේදයක් තිබුණා එක පාර්ශ්වයකට මේකෙන් වාසියක් ලබා ගන්න කියන එක. ඒ වගේම මම හිතන්නේ මෙතනදී අපේ ඒෂා මන්ත්‍රීතුමාත් මට ඉස්සෙල්ලා කතා කරා. එතුමාගෙන් මම හිතන්නේ එතුමා කිව්වා අපේ දිනේෂ් ගුණවර්ධන ඇමතිතුමා අර තොරතුරු දැනගැනීමේ පනත ගේනකොට මෙතන ලොකු විරෝධතාවයක් ඉදිරිපත් කරා කියලා මම හිතන්නේ එතුමා පටලගෙන තිබෙන්නේ මොකද තොරතුරු දැනගැනීම පනත ගේනකොට ඒකාබද්ධ විපක්ෂයෙන් ලොකු විරෝධතාවයක් ඉදිරිපත් කරන්නේ නැහැ. අපි අර ඔෆිස් ඔෆ් මිසින් පර්සන්ස් ගේනකොට තමයි ඊපස්සේ විරෝධතාවය ඉදිරිපත් කරේ. මම හිතන්නේ සමහර වෙලාවට ඒක මෙතනදී පටලගන්න ඇති. ඔබතුමාගේ වෙලාව අවසන්යි. ඒ වගේම මම හිතන්නේ අද ආර්ථික දියා බැලුවොත් එහෙම මේ අපිට පැහැදිලිව ඔපේ කියන්න තියෙන්නේ මූලසාරඩු මන්ත්‍රීතුමදී මෙතනදී මේ මිලියන 790ක අලුතෙන් වාහන ගේනකොට ඒ වගේම සමහර ආණ්ඩු පක්ෂයේ ඉන්න මන්ත්‍රීවරුන්ට ලක්ෂ 7ක් වගේ දීමනාවක් දෙනකොට ඊපස්සේ මේ ජනතාවට විශාල බදු ප්‍රමාණයක් දීලා තමයි මේවල් කරන්නේ. ඉතින් මං හිතන්නේ මෙතනදී අපිට කියන්න තිබෙන්නේ ඇත්තටම මේ ආණ්ඩු අනාගෙන තිබෙන්නේ මේ නැතුව මේ කවුරු කකුලෙන් හදන හින්දා නෙවෙයි. මේ ආණ්ඩුවට 3/2 බහුතරයක් තියෙනවා. ඉතින් දැන් අවසන් කරලා 3/2 බහුතරයක් තියෙනවා නම් මේ කට්ටියට මොකද්ද විජේතුංග මේ විපක්ෂයෙන් පොයින්ට් ඔෆ් ඕඩර් මොකද්ද විජේතුංග මන්ත්‍රීතුමා මන්ත්‍රීවරු ලක්ෂ 7ක් ගන්නවා කියලා අපිට නම් කියවන්නේ ගරු මේ මූලාසනාරු මන්ත්‍රීතුමා අන්න ඒක පුනුවා ඒක නිවැරදි කරන්න. හොඳ ලක්ෂ 7ක් තිය අපිට කියවන්නේ නැහැ ලක්ෂ 7 ඒවා. හොඳයි. හරි දැන් අවසන් කරන්න කතාව වෙලා ඉවරයි. හොඳයි. හරි මම මෙතනදී පැහැදිලි කරගෙන කතාව අවසන් කරන්න කාලය අවසන්යි. ඉතින් මෙතනදී මේ සමහර මන්ත්‍රීවරු පැහැදිලි කරන්න හැදුවට මේක මේ ඒකාබද්ධ විපක්ෂයෙන් කකුලෙන් අදිනවා කියලා 3/2ක් තියෙන ආණ්ඩුවකට අවුරුදු දෙකක් ගිහිල්ලා වැඩ කරන්න බැයි නම් මම හිතන්නේ ඒක ජනතාව දැනටම තේරුම් අරගෙන තිබෙන්නේ 3/2ක් තිබෙනවා. ඉතින් මේ ඉදිරි ඡන්ද 50ක් අවශ්‍ය නැහැ. ඒ නිසා ඔබතුමාලාට මං හිතන්නේ දැන් ඒ ජනතාවට දීපු පොරොන්දු ඉෂ්ට කරන කාලය ඇවිදින් ඉවරයි. කතාව අවසන් කරන්න. ඒ පොරොන්දු ඉෂ්ට කරන්න කියලා ඉල්ලා සිටිමි. බොහොම ස්තුතියි. මීළඟට ගරු ඩග්ලස් දේවානන්ද මන්ත්‍රීතුමා. මොකද ඊට පස්සේ? සාද ප්‍රශ්නයක් තියෙනවා. ඔව්. මන්ත්‍රීවරයෙකුට රීති ප්‍රශ්නයක් අහපුවාම ඔව් ඒ ප්‍රශ්නය පිළිබඳව නිසි පිළිතුරක් ලැබෙනකම් ඔහුට ඒ ප්‍රශ්නය නිමාවක් වනතුරු අහන්න. ඔබතුමා හැව රීති ප්‍රශ්නයක් නෙවෙන බව තමයි පළමුවෙන්ම මතක් කරන්න ඕනේ. නමුත් ඔබතුමා කියපු දේ පරීක්ෂණයක් හැටියට අපි කරනවා කියන එක අපි මූලස්සනේ මතක් කළා. දැන් තමයි දැන්. ඔව්. මම ඒ වගේම විමල් විරංශ මන්ත්‍රීතුමාගේ වේතරදාරින් තුමාගේ අවසර අරන් ගෙනාවා කියලාත් මතක් කළා. මම ඔබතුමාට ගෙනාවේ
මට මේකට පිළිතුර අවශ්‍ය ඔබතුමාගේ. මට ඒවත් ඒ පිළිතුර නොදී තමයි ඔබතුමා මේ මයික්‍රොෆෝන වෙනස් උනේ. ඔව්. දැන් මම මේ පාර්ලිමේන්තුවේ උත්තරීතර සම්ප්‍රදාය අනුව මේකට දැන් විමල් වේරවත්තුමා කියන දේ මට අහුන්කම් දෙන්න මම විවාදයට වෙන විවාදයක් කියන්නේ. ඒක තමයි. නමුත් දැන් මම මේක කතා කරන්න මට ඉන්න දැන් ඔබතුමා චුට්ටක් කතා කරන්න දෙනවා නවත්තනවා. එතකොට මගේ මට කියා ගන්න තියෙන දේ මට කියා ගන්න බෑ. මොකද කියන්නේ? විමල් වේරවත්ත මන්ත්‍රීතුමා ඉපදුනා කියලා අපේ කිසිම අහිතක් නැහැ. එතුමාට සුබ උපන්දිනයක් වේවා. එතුමාගේ උපන්දිනයට නෙමෙයි අපි මේ දොස් කියන්නේ. මේ උත්තරීතර පාර්ලිමේන්තුවේ මම ගරු මන්තුමා මට ඉඩ දෙන්න. මෙහෙම දෙන්න බැහැ වෙලාව මේ කතාව මේ උත්තරීතර පාර්ලිමේන්තුවේ මේ කේක් ගෙඩියක් තියා බත් පැකට්ටයක්වත් ගේන්න බරුව. එතකොට මේ අපි මන්ත්‍රීවරු හැටියට අපේ ආරක්ෂාව පිළිබඳව ඒ සටහන් වෙන යකඩ ඒ යකඩ මාංචුව ඒක යකඩ මාංචුවක්ද අයිසින් මාංචුවක්ද කියන එක බැලුවද? ඒ පිළිබඳව අපිට තියෙන අපේ අයිතිය මොකද්ද? අපේ මේක වරප්‍රසාද ප්‍රශ්නයක්. ඒ සඳහා ඔබතුමා අනුගමනය කරන ක්‍රියාමාර්ගය. හොඳයි. ඒ පිළිබඳව මම නැවතත් මතක් කරන්න ඒ පිළිබඳව එතුමා එතුමාට පාර්ලිමේන්තුවේ ඒ පිළිබඳව නැවතත් මතක් කරන්නේ මම කලින් කියපු එකමයි. අපි ගරු කතානායකතුමා මාර්ගයෙන් ඒ පිළිබඳව පරීක්ෂණ සොයා බැලීමට කටයුතු කරන්නම්. විමල් විලංස මන්ත්‍රීතුමා ඒ පිළිබඳව දැනුවත් කළා වේතරදාරතුමා මාර්ගයෙන් අවසර අරන් ඒවා ගෙනාවා කියලා. ඒ නිසා මොකද්ද මුලසමාරුවට මන්ත්‍රීතුමනි මේ මන්ත්‍රීතුමා මතු කරන ප්‍රශ්නේ මම තමයි ඍජුව මැදිහත් උනේ. ගරු ඒ කියන්නේ වේතරදාරතුමාට දිගින් දිගට යන්න ඕනේ නැහැ. ඒක දැන් පොයින්ට් 4 එකේ වේත්‍රදාරිතුමාට කතා කරලා ඒ පිළිබඳ උත්තර දුන්නා. දැන් ඒ පිළිබඳ යන්න බෑ. මෙතුමා කියන්නේ වැරදි. වේත්‍රදාරිතුමාට කතා කරලා මහලේතුමාට කතා කරලා නිසි අවසරෙන් නීත්‍ය අනුකූලව නෑ මෙතුමා වැරදි. දැන් ඔබතුමාගේ කරපු වැඩක් මේ මෙතුමලා ගරහන්නේ ඕක රිටිමස්සියක් නෙමෙයි. දකලස් මන්ත්‍රීතුමායි කතාව කරන්නේ. දකලස් දේවනන්ද මන්ත්‍රීතුමායි කතාව. නෑ දකලස් දේවනන්ද මන්ත්‍රීතුමායි කතාව. ඒ පිළිබඳව දැන් කතාව ඉස්සරහට යන්න බෑ. නන්දි ගෞරව අග්‍රස් දේවානන්ද මන්ත්‍රීතුමා ඔබතුමාට මම කිව්වා ඒක දිගින් දිගට ගෙනියන්න දෙන්න එපා මූලාසනේ අපහසුතාවට පත් කරන්න එපා. නන්දි අග්‍රස් දේවානන්ද මන්ත්‍රීතුමා සභාවලක තලංග මදාංගින්ට ගෞරව උරුපිනර අවர்களே நமது நாட்டின் பொருளாதார நிலையானது பாரிய வீழ்ச்சி நிலையை நோக்கி சென்று கொண்டிருக்கின்ற தருணத்தில் பல்வேறு முகத்தம் போயிட்டு போட சமிந்த அணுவ ගරු වලිරවාස මතුමාට ඇත්තටම උසාවි කටයුත්තකදී පාර්ලිමේන්තු කටයුතු වෙන්න සහභාගී වෙන්න තමයි අවසරය දෙන්නේ ඒ පාර්ලිමේන්තු කටයුතු කරන්න. හැබැයි පාර්ලිමේන්තු කටයුත්තක්ද අද එතුමා කරලා තියෙන උපන්දින කේක් එකක් කාලා ඒකේ ඒ පිළිබඳව අපි සවා බලනවා. ඒ පිළිබඳව අපි සවා බලනවා. ඔව් මොකද ඔව් ඔබතුමා ඔව් මොකද මේක දිගින් දිගට යන්න එපා. පොයින්ට් පොඩ මම අහන්න කැමතියි මූලසාරවරුට මන්ත්‍රීතුමනි මන්ත්‍රීවරු ඉන්න ඕනේ හිරේද පාර්ලිමේන්තුද මේකෝල කියන්නේ මන්ත්‍රීවරු හිරේ ඉන්න කියලා. එහෙම අහන්නොත් මේක. හොඳයි. ඩග්ලස් දේවරන්ද මන්ත්‍රීතුමා ඔබතුමාගේ කතාව. එහෙම වෙලාව දෙන්න බෑ. පොයින්ට් ඔෆ් 4 එකක් ඍති ප්‍රශ්නයක් විතරයි දෙන්න පුළුවන්. ඔව් කියන්න. තුෂාර මන්ත්‍රීතුමා කරුණා කරලා තුමාගෙන් ගෞරවණීය අහන්නේ මේ පාර්ලිමේන්තුවේ උපන්දින සාද පැවැත්විය හැකිද? ආ ඒක ඒක පිළිබඳව අපි සොයා බලනවා. බොහොම ස්තුතියි. හොඳයි ඩොක්ටර් දේවන මන්ත්‍රීතුමා. නන්දි சபையலுக்கு தலைமை தாங்குகின்ற கௌரவ உறுப்பினர் அவர்களே நம் நாட்டின் பொருளாதார நிலைமையானது பாரிய வீழ்ச்சி நிலையை நோக்கி சென்று கொண்டிருக்கின்ற தருணத்தில் பல்வேறு வரி முறைமைகள் குறித்து நாம் இந்த சபையில் தொடர்ந்து வாத பிரதிவாதங்களை நடத்தி கொண்டிருக்கின்றோம். இவ்வாறானதொரு நிலையில் எமது கணக்காய்வாளர் நாயகத்தினால் வெளியிடப்படுகின்ற கணக்காய்வு அறிக்கைகள் அடிப்படையாக கொண்டு ஊடகங்கள் வெளியிட்டு வருகின்ற விமர்சனங்களை ஆய்வுகளை பார்க்கின்ற பொழுது இங்கு குறிப்பிடப்படுகின்ற வரிகளை அறவிடக்கூடிய அரச நிறுவனங்கள் அந்தந்த வரிகளை உரிய முறையில் அறவிட்டு கொள்வதற்கான செயல்பாடுகளை முன்னெடுக்கின்றனவா என்ற சந்தேகம் எழுகின்றது. ஊடகங்கள் கூறுவதெல்லாம் உண்மையல்ல என்று எவரேனும் கூறினாலும் ஊடகங்களில் வெளிவரும் இவ்வாறான தகவல்களை நமது மக்களுக்கு நேரடியாக செல்லக்கூடிய தகவலாக அமைகின்றன. எனவே இவற்றை ஏற்றுக்கொள்கின்ற தரப்பினர் அதிகமானவர்களாகவும் மறுக்கின்ற தரப்பினர் மிக குறைந்த
எண்ணிக்கினராகவும் இருப்பதால் ஊடகங்கள் வெளியிடுகின்ற தகவல்கள் தொடர்பில் நாம் உதாசீனமாக இருந்துவிட முடியாது என்பதை இங்கு கூற விரும்புகின்றேன். ஒரு நாட்டின் தேசிய உற்பத்தியானது வளர்ச்சி அடைகின்ற நிலையில் அதன் பெறுபேறுகள் மக்களை நோக்கி பாய்தலும் அதன் ஊடாக தனிநபர் வருமானம் உயர்வடைகின்ற நிலையில் நேரடி வரிகள் போன்றவற்றால் அரசின் வரி வருமானம் உறுதிப்படுத்தப்படுவதும் வரி வருமானம் இவ்வாறு உயர்நிலையை அடைகின்ற பொழுது அரசுக்கு கடன் பெற வேண்டிய தேவை குறையும் என்பதும் பொதுவானதொரு பொருளாதார போக்காகும். எனினும் கடந்த காலங்களை ஆராய்ந்து பார்க்கின்ற போது எமது நாட்டில் வரி வருமானமானது குறிப்பிட்ட வளர்ச்சி நிலையை எட்டாமல் இருப்பதையே தொடர்ந்தும் காணக்கூடியதாக இருக்கின்றது. உதாரணமாக நாட்டின் மொத்த தேசிய உற்பத்தி 1 ரூபா வளர்ச்சி கண்டிருக்கும் நிலையில் அரசாங்கத்தின் வருமானமானது 70 முதல் 74% அளவிலேயே வளர்ச்சி கண்டிருந்த நிலையே காணக்கூடியதாக இருக்கின்றது. இது வரி முகாமத்துவத்தில் காணப்படுகின்ற பாரிய குறைபாடு என்றே கூற வேண்டிய நிலை உருவாகியுள்ளது. வளைந்து கொடுக்கக்கூடிய வரி வருமானத்தின் பலவீனமான தன்மை, பலவீனமான வரி நிர்வாகம், வரி விதிப்புகளிலிருந்து தப்பித்துச் செல்லல் போன்ற விடயங்கள் இத்தகைய நிலைக்கு காரணமாக இருக்கின்றதென்றே குறிப்பிட்டு கூற வேண்டும். சுமார் 20 வருடங்களுக்கு முந்தைய எமது நாட்டின் பொருளாதார நிலையை எடுத்துக்கொண்டால் அரச வருமானம் சுமார் 165 பில்லியன் ரூபாவாக இருந்த நிலையில் அரச கடன் செலவீனமானது சுமார் 84 பில்லியன் ரூபா என்ற நிலை காணப்பட்டது. ஆனால் இன்று அரச வருமானத்தை விட அதிகளவு அதிகரித்த நிலையிலேயே எமது கடன் செலவீனங்கள் காணப்படுகின்றன. எனவே அரச வருமானம் 3 மடங்காக அதிகரித்திருக்கின்ற நிலையில் அரச கடன்களுக்கான செலவீனங்கள் 3.4 மடங்காக அதிகரிக்கின்ற போது அரசின் ஏனைய செலவீனங்களையும் சேர்த்து மேலும் கடன் பெறக்கூடிய அரசின் நிலைப்பாடானது வருடாவிரதம் அதிகரிக்கும் என்பது திட்ட தெளிவாக என்பது இங்கு குறிப்பிட விரும்புகின்றேன். இத்தகைய நிலையில் அரச வருமானத்தை அதிகரித்துக் கொள்வதன் ஊடாகவே கடன் செலவீனங்களை கட்டுப்படுத்தக்கூடிய நிலையை நாம் அடையலாம். எனினும் அதற்குரிய வகையிலான வரி கொள்கை எமது நாட்டில் வலுப்பெறாதுள்ள நிலையில் அது சாத்தியமாக போவதில்லை என்றே கூற வேண்டிய நிலைக்கு இன்று நாங்கள் ஆளாகி இருக்கின்றோம். பொருளாதார நிலையில் வளர்ச்சி உருகின்ற போது படிப்படியாக அரசின் நேரடி வரிகள் உயர்வடைதல் வேண்டும். குறைந்த வருமானம் உள்ள காலகட்டங்களின் போது நேரடி வரி முறையிலான தனிநபர் மீதான வரியானது செலுத்தப்படுகின்ற விதத்தில் வீழ்ச்சி அடைகின்ற காரணத்தினால் அதிக அளவில் பொருட்கள் மீது விதிக்கப்படுகின்ற மறைமுக வரிகளால் வருமானத்தை ஈட்ட வேண்டிய நிலை அரசுக்கு ஏற்படுகின்றது. இந்த வகையில் கடந்த கால எமது கடன்களை எடுத்துக்கொண்டால் அவற்றில் எமது நாட்டில் உட்கட்டமைப்பு வசதிகளை மேம்படுத்துவதற்கென புறப்பட்ட கடன்களும் பாரிய அளவில் அடங்குகின்றன. புறப்பட்ட கடன்களில் அவ்வாறான வசதிகளையும் ஏற்படுத்தியிருக்கலாம். உற்பத்திகளை வினைத்திறனாக்குவதற்கும் உற்பத்தி செலவீனங்களை குறைப்பதற்குமான காரணிகள் பல இந்த உட்கட்டமைப்பு என்கின்ற பதத்தினுள் அடங்குகின்றன. அதாவது உற்பத்திக்கு ஒத்துழைக்கின்ற மின் உற்பத்தி, பெருந்தெருக்கள், துறைமுகங்கள், விமான நிலையங்கள், புகையிரத போக்குவரத்து கட்டமைப்பு போன்றவற்றை குறிப்பிடலாம். இவ்வாறான வசதிகள் அனைத்தும் செய்யப்பட்டு இந்த நாட்டில் ஏற்பட்டுள்ள உற்பத்தியின் வளர்ச்சியானது என்ன என்ற கேள்வி இயல்பாகவே எழுகின்றது. எத்தனை முதலீட்டாளர்கள் கடந்த காலங்களில் எமது நாட்டுக்கு வந்து தங்களது முதலீடுகளை மேற்கொண்டுள்ளார்கள். இதற்கு பதிலாக தற்போது எமது பொருளாதார நிலையின் முன்பாக முதலீடுகளை மேற்கொள்ள வருபவர்கள் கூட திரும்பிச் செல்கின்ற ஒரு நிலையை நாம் கண்டு வருகின்றோம். தனிநபர் வருமானம் அதிகரிக்கப்பட்டுள்ளதாக கூறப்படுகின்ற சந்தர்ப்பங்களில் கூட அரச வருமானம் அதிகரிக்கவில்லை என்றால் உண்மையிலே தனிநபர் வருமானம் அதிகரித்துள்ளதா என்ற கேள்வி எழுகின்றது. அது உண்மையெனில் ஒழுங்கான முறையில் வரி அறவீடுகள் இடம்பெறுவதில்லையா என்ற கேள்வி அடுத்து எழுகின்றது. இவ்வாறான பொருளாதார வளர்ச்சியின் பிரதிபலன்கள் கீழ்நோக்கி செல்லாது குறிப்பிட்ட ஒரு குழு சார்ந்து கசியும் நிலையான வருமான வியாபிப்பு குறைபாடுகள் களையப்படவும் வேண்டியுள்ளதை இங்கு நான் மீண்டும் சுட்டிக்காட்ட விரும்புகின்றேன். எமது அண்டைய நாடான இந்தியாவை பொறுத்தவரையில் 1990ஆம் ஆண்டு அதனது முழுமையான நேரடி வரி வருமானம் 19% இருந்தது. 2010ஆம்
ஆண்டாகும்போது அது 59% அதிகரித்துள்ளது. அதாவது மறைமுகமாக வரி வருமானத்தை தாண்டிய நிலையில் நேரடி வரி வருமானமானது அதிகரித்துள்ளது. இது துரித பொருளாதார விருத்தியையும் அதனூடான தனிநபர்களது வரி செலுத்தும் இயலுமையுமே எடுத்துக்காட்டுவதாக அமைந்திருக்கின்றது. அதாவது பொருளாதாரம் வளர்ச்சி அடைகின்ற போது நேரடி வரிகளின் பங்களிப்பு படிப்படியாக வளர்ச்சி பெறும் என்கின்ற பொருளாதார சித்தாந்தத்தை இந்தியா உறுதி செய்திருப்பதைப் போன்று நாமும் நமது நாட்டின் பொருளாதார வளர்ச்சியின்பால் இன்னும் பல மடங்கு அவதானங்களை செலுத்த வேண்டியுள்ளது என்பதை இங்கு வலியுறுத்த விரும்புகின்றேன். நமது நாட்டில் ஏற்பட்டிருக்கும் பொருளாதார வீழ்ச்சி மற்றும் அதிகரித்துள்ள உள்நாட்டு வெளிநாட்டு கடன் சுமை போன்ற காரணங்களால் பல்வேறு வகையிலான நேரடி மற்றும் மறைமுக வரி முறைமைகள் விதிக்கப்பட்டும் அவை வர்த்தக மாணிகளில் பிரசுரிக்கப்பட்டும் வருகின்றன. எனினும் உரிய முறையில் அந்தந்த வரிகளை அறவிடுவதற்கு தவறு விடுகின்ற அல்லது வேண்டுமென்ற தவிர்த்து விடுகின்ற நிலைப்பாடுகள் அந்த வரிகளை அறவிடும் தரப்பினரிடையே காணப்படுவதால் அல்லது அவ்வாறான நிலைப்பாட்டுக்கு அந்த தரப்பினரை தள்ளிவிடுகின்ற பணிப்புரைகள் மேல்நிலையில் வரியாக விடுக்கப்பட்டதால் அரச வருமானம் என்பது வீழ்ச்சியடையும் நிலையில் குறிப்பிட்ட ஒரு சாரார் மாத்திரம் இந்த வீழ்ச்சியில் வளர்ச்சி அடைகின்ற நிலையில் இந்த வீழ்ச்சியை தூக்கி நிறுத்த வேண்டிய பாரிய சுமை சாதாரண மக்கள் மீதே திணிக்கப்படுகின்றது. எமது கணக்காய்வாளர் நாயகத்தின் 2015 கணக்காய்வு அறிக்கையை பார்க்கின்ற பொழுது 2015 ஜனவரி மாதம் 29 முதல் அமுலில் வருகிற விதிக்கப்பட்டுள்ள 2015 நவம்பர் மாதம் 15 அல்லது அதற்கு முன்பாக செலுத்தப்பட வேண்டுமென வரவு செலவு திட்டத்தில் அமுலாக்கப்பட்டிருந்த கெசினோ வரியை அறவிடாமை காரணமாக 1,000,000,000 ரூபாய் வருமான இழப்பு அரசுக்கு ஏற்பட்டுள்ளதாக தெரிய வருகின்றது. அதுபோன்று 2000 முதல் அறவிடுவதற்கென வரவு செலவு திட்டத்தால் தீர்மானிக்கப்பட்டிருந்த மாளிகை வரி, குடியகழ்வு வரி போன்றவை அறவிடப்படாமை காரணமாகவும் மேலும் இலங்கை சுங்கத்தில் பொருட்களின் பெறுமதி மதிப்பீடுகள் அடிக்கடி மாற்றப்படுவதனாலும் அரசுக்கான வருமானம் பாரிய அளவில் இழக்கப்படுவதாக தெரிய வருகிறது. எனவே நேரத்தில் கருத்தில் கொண்டு மேலும் இலங்கை சுங்கத்தில் ஹானரபிள் ஹர்சன் ராஜகருணா, பிஃபோர் தட் ஹானரபிள் முஜிபுர் ரஹ்மான் டேக் த சேர். மூலாசனாரூட மந்திரித்துமணி அது முதல் அமாத்தியாச்சே சசோதனை பண தேகா பிலி பந்தவ வச்சன ஸ்வல்பியா கதா கிரீமெண்ட் ஹக்கிவீம் பிலி பந்தவ அங்கே சத்துட்டு வேணுவா ஏவாகேம விமதியட்ட பத் வேணுவா மே விபக்ஷே இன்ன மந்திரிவரு இங்கே கியன கதா ஆகனே இன்னக்கொட்டு தென் எக்கவேலாகட்ட மட்ட ஹித்தினா மேகொல்லுமே மெரலா இப்பிதிலாது கிய අවුරුදු දෙකකට කලින් වසර ගණනාවක් අවුරුදු 10කට ආසන්න වසර ගණනාවක් මේ රටේ ආර්ථිකය පාලනය කරේ දැන් වර්තමාන විපක්ෂයේ ඉන්න කණ්ඩායම. මේ ඒකාබද්ධ විපක්ෂයේ කණ්ඩායම තමයි මේ රටේ ආර්ථිකයේ මේ බැරෑරුම් තත්ත්වයට ගෙන එන්න මූලිකත්වයේ ගෙන කටයුතු. ඒ මූලිකත්වයේ ගෙන කටයුතු කරපු අය මේ අවුරුදු දෙකකට පස්සේ ඒක අමතක කරගෙන අද ඒ අය කතා කරනවා මේ අපි අද උදා වෙලා තියෙන්නේ මේ කෙටි කාලයක් අපි ආණ්ඩු කරපු කාල සීමාවේ ගත්ත තීන්දුව తీරන නිසාද කියන එක ප්‍රශ්න කරනවා මම මතක් කරලා දෙන්න කැමති මේ පෞගිය කාල සීමාවේ ආණ්ඩු කෙරුණේ කොහොමද කියන එක මේ එක පවුලක් මුළු රටම ආණ්ඩු කරනකොට එහි ආර්ථිකයේ සම්පූර්ණ වශයෙන් මෙහෙව්වේ ප්‍රධාන පවුල දෙන්න තුන් දෙනා පමණයි. ඒ අයට ඕන විදිහට විතරයි මේ රටේ ආර්ථිකය ක්‍රියාත්මක වුනේ. එවැනි ඒ අවස්ථාවවලදී මේ නිලධාරීන්ට
වචනයක් කතා කරගන්න බැරි වෙලා තිබ්බා. ඒ නිලධාරීන්ට ඕන දේ නෙමේ ක්‍රියාත්මක වුණේ අය. එදා ජනාධිපති මන්දිරයේ අරලිගහ මන්දිරයේ ඉඳන් ක්‍රියාත්මක වෙච්ච ඒ අවස්ථාවෙන් තමයි ක්‍රියාත්මක වුණේ. එවැනි කාලවකවානුවකදී තමයි ඉතිහාසයේ වැඩිම ආර්ථික වශයෙන් විනාශයට පත්වෙන්න හේතු කාරණා වුණේ. මම ඒක මතක් කරන්න ඕනේ විශේෂයෙන්ම මේ රාජ්‍ය රටේ ආර්ථිකය ගැන කතා කරනකොට රජයේ ආදායම මේ වසර ගණනාවක් ඉඳන් මේ රජයේ ආදායම දිනෙන් දින වර්ෂයෙන් වර්ෂය පහළ වැටුණා. දළදේශීය නිෂ්පාදනයෙන් බලනකොට 1990 රාජ්‍ය ආදායම 21%ක පමණ ප්‍රමාණයක් තිබ්බා. 2014 මහින්ද රාජපක්ෂ පාලනය අවසන් වෙනකොට 21% මුළු රාජ්‍ය ආදායම දළදේශීය නිෂ්පාදනයෙන් 11.4% දක්වා අඩු වුණා. ඒ වගේම තමයි බදු ආදායම දළදේශීය නිෂ්පාදනයෙන් 19%ක් තිබ්බේක ඒක 10.1% දක්වා අඩු වුණා. මේ වගේ රටේ ආදායම ඒ වසර රාජපක්ෂ පාලන කාල සීමාවේදී විශාල වශයෙන් ආදායම අඩු වුණා. කලාපයේ දිහා බලනකොටත් එහෙමයි. කලාපයේ දිහා බලනකොට මේ අපේ මේ මහ ලොකු රටවල් නෙමෙයි, මේ මියන්මාව, මැලේසියාව, තායිලන්තය, වියට්නාමය, කාම්බෝජය මේ හැම රටක්ම මේ රටේ බදු ආදායම දිහා සංසන්දනය කරනකොට ඒ බදු ඒ අපේ ලංකාව ඉතා අඩු මට්ටමක තිබ්බේ. මෙන්න මේ වගේ කාලවකවානුවක තමයි අපිට රට බාර දුන්නේ. ආර්ථික වශයෙන් සිංගප්පූරුවක් එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයක් නෙමෙයි අපේ රටේ එදා 2015 ජනවාරි 8 වෙනිදා අපිට බාර දෙනකොට රටේ රාජ්‍ය ආදායම මදි වුණා ණය ටික ගෙවන්. එවැනි තත්ත්වයක් උදා වෙලා තිබ්බේ. පුනරාවර්තන වියදම් ගෙවන්න ගන්න අමාරු තත්ත්වයක තිබ්බේ. ප්‍රාග්ධන වියදම් මේ රටේ ආයෝජනය කළ යුතු ප්‍රාග්ධන වියදම් වර්ෂයෙන් වර්ෂය අඩු කරා. අපේ ණය පොලියයි ණය වාරිකයයි ගෙවා ගන්න බැරි ආර්ථිකයක් තමයි අපිට බාර දීලා තිබ්බේ. මෙන්න මේ වගේ ආසනාවන්ත තත්ත්වයක් අපිට බාර දීලා දැන් වසර දෙකක් ඇතුළත දැන් මේ අය අනිත් පැත්තට කතා කරනවා මොනවද මේ අවුරුදු දෙක තුල කරේ කියන එක. විශේෂයෙන්ම කියන්න ඕනේ පෞගේ කාල සීමාවේදී අධ්‍යාපනයට සෞඛ්‍යයට මෙන්න මේ අධ්‍යාපනය වෙනුවෙන් සෞඛ්‍ය වෙනුවෙන් අපේ කලාපයේ දිහා බලනකොටත් සෑම රටක්ම අපිට වඩා ඉදිරියෙන් හිටියේ. අධ්‍යාපනයේ දිහා බලනකොට සෞඛ්‍ය දිහා බලනකොට වසරෙන් වසර අඩු මුදල් ප්‍රමාණයක් වෙන් කරේ. මෙන්න මේ වගේ කාලවකවානුව මේ අපේ හිටපු අමාත්‍ය බන්දුල ගුණවර්ධන මැතිතුමා කතා කරනවා ණය බර ගැන. මේ අපේ ආණ්ඩුව තමයි මේ ණය අරගෙන තියෙන්නේ. ඉතිහාසයේ 2005 ඉඳන් 2010 කාලය තුල මුළු ණය බරතාවයේ දෙගුණයකින් ඉගල ගියා. 2005 ඉඳන් 2010 වෙනකම් විතරයි ඒ එක කාල සීමාවක් රාජපක්ෂ පාලනේ. එතකොට 2005 ඉඳන් 2014 කාලය තුලදී මුළු ණය බරතාවය 33%කින් ඉහළ ගියා. 33%කින්. එතකොට මේවා මේ ණය ගත්තේ අපිද? මේ ණය ගත්තේ රනිල් වික්‍රමසිංහ මැතිතුමාද? නැහැම නැත්තම් රවි කරුණානායක මුදල මැතිතුමාද? නෑ. මේ ණය ගත්තේ පෞගිය හිටපු ආණ්ඩුව. ඒ තීන්දුව තීරණ සියල්ලම ගත්තේ අද දැන් මේක ඒකාබද්ධ විපක්ෂයේ ඉන්න කණ්ඩායම. එතකොට දැන් අපිට ඇඟිල්ල දික් කරනවා අපි ණය ගන්නවා කියන. අපිට ණය ගන්න සිදු වෙනවා. අපි ණය ගන්න මේ ආණ්ඩුව ණය ගන්න නැතුව මේ කෙටි කාලීනව ගෙනියන්න බෑ. ඒකට ප්‍රධානම හේතුව වෙලා තියෙන්නේ පෞගේ ආණ්ඩුවේ කාලේ කරපු අනවශ්‍ය ආයෝජන. ඒ ආයෝජන කරේ මොනව? තමන්ගේ සල්ලි උපයගෙනද? එහෙම නැත්නම් මේ විපක්ෂයේ ඉන්න හිටපු මැති ඇමතිවරු මුදල් දාලාද? පෞද්ගලිකව නෑ. මේ සියල්ලම ණය තුලින් තමයි මේ ආයෝජන කරේ. ඔබ දන්නවා හම්බන්තොට වරාය, මත්තල ගුවන්තොටුපළ මේ වගේ අනවශ්‍ය අවාසනාවන්ත ආයෝජන මේ සියල්ලම සිදු කරේ ණය අරගෙන. දැන් ඒ ණය අපිට ගෙවන්න වෙලා තියෙනවා. ඒ පව් අපිට ගෙවන්න වෙලා තියෙනවා.
මේ විශේෂයෙන්ම ග්‍රේස් පීරියඩ් එකක් කාල සීමාවක් තියෙනවා ණය ගත්තට පස්සේ ඒ වසර 5ක් විතර කාල සීමාවක් දීලා තියෙනවා ණය ආපසු ගෙවනකන් දැන් මේ ආණ්ඩුව අපිට මේ යහපාලන ආණ්ඩුවට සිදු වෙලා තියෙනවා පෞගිය ආණ්ඩුවෙන් ගත්ත ණය සදා ගන්න. ඉතින් ඒ එකපාරට ලැබෙන ඒ ණය ප්‍රමාණය ගෙවන්න අපිට ණය ප්‍රමාණයක් ගන්න වෙනවා. ඒක අපි කැමැත්තෙන් කරන දෙයක් නෙමෙයි. නමුත් අපිට අවාසනාවන්ත ආර්ථිකයක් තියෙන රටක් අපිට බාර දුන්නේ. අපි මේ වෙනකොට මේ කෙටි කාලය තුළදී අපිට පුළුවන් වෙලා තියෙනවා ඒ ණය බර ටික අරගෙන ඒක සාර්ථකව මුහුණ දෙන්න. විශේෂයෙන්ම අපි කියන්න ඕනේ රාජ්‍ය ආදායම පෞගිය 2015-2016 වසරේදී අපි විශාල වශයෙන් 30%කට ආසන්න ප්‍රමාණයකින් වැඩි කරගත්තා. රාජ්‍ය ආදායම වැඩි කරගන්න පුළුවන් වුණා විශේෂයෙන්ම මේ කෙටි කාලය තුළදී. මේ කෙටි කාලය තුළදී රාජ්‍ය ආදායම් වැඩි කරගන්න පුළුවන් වුණේ මොන හේතුව හින්දාද? විශේෂයෙන්ම මේ අයුතු ලෙස මේ රටට ගෙනාපු අමුද්‍රව්‍ය තුලින් මේ රට අපි එදා හන නැගුවා එතනෝල් ගැන කතා කරනකොට සමහරක් අය කිව්වා එහෙම දෙයක් වෙන්නේ නැහැ කියලා. නමුත් ඉතා පැහැදිලිවම දැන් ඔප්පු වෙලා තියෙනවා අපේ ආදායම වැඩි වෙලා තියෙන ප්‍රධානම හේතුවක් වෙලා තියෙන්නේ දැන් මේ රටට ගෙනෙන සියලු අමුද්‍රව්‍ය වලට නිවැරදි ආකාරයට බදු ගෙවන්න සිදු වෙලා තියෙනවා. පෞගිය කාලේ ඒ බදු ගෙවන්නේ නැතුව තමයි මේ රටට ඒ අමුද්‍රව්‍ය ගෙනාවේ. උදාහරණයක් හැටියට එතනෝ මෙන්න අවුරුද්දක් ඇතුළත අපිට පුළුවන් වෙලා තියෙනවා ආර්ථික වශයෙන් හරි මඟකට ගෙනල්ලා මේ රටේ ආදායම වැඩි කරගන්න. ඒ විතරක් නෙමෙයි අපිට පුළුවන් වෙලා තියෙනවා සංචාරකීන් විශාල ප්‍රමාණයක් නැවතත් ආකර්ෂණය කරගන්න. මේ රටේ සංචාරකීන් මේ රටට පැමිණෙන සංඛ්‍යාව විශාල වශයෙන් වසරකට 30%ක් වගේ ප්‍රමාණයකින් වැඩි වෙලා ඒ වැඩි වෙලා ඒ ප්‍රතිලාභ දැන් රජයටත් ඒ වගේම මේ රටේ ඉන්න ව්‍යවසායකින්ටත් ඒ වගේම නන් අයිරුවන් වක්‍රව යැපෙන්නන්ට මේ ප්‍රතිලාභ භුක්ති විඳින්න පුළුවන් වෙලා තියෙනවා. ඉතින් මේ කෙටි කාලයක් තුළදී අපි වසර දෙකක් කාලයක් තුළදී වසර ආණ්ඩුවක් පිහිටවල අවුරුදු එකහමාරක් කාලයක් තුළදී අපි පාර්ලිමේන්තුවේට පත් වෙලා මේ යහපාලන රජය බලයට පත් වෙලා අවුරුදු එකහමාරයි ජනාධිපතිතුමා ජනාධිපති වෙලා වසර දෙකයි. මේ කෙටි කාලයක් තුළදී අපිට ආර්ථිකය හරි මගකට ගේන්න අපිට හැකි වෙලා තියෙනවා. ඒක ඉතාම පැහැදිලි. ඒ විතරක් නෙමෙයි මේ දිනවලදී කතා වෙන ප්‍රධාන වශයෙන් කතා වෙන කාරණාවක් තමයි මේ විදේශ සංචිත ගැන. මේ විදේශ සංචිත අඩු වෙලා තියෙනවා කියන එක. මේ විදේශ සංචිත අඩුවීම නිසා අද රුපියලේ අගය අඩු වෙලා බාල්දු වෙලා තියෙනවා. අද එදා රුපියල් 130කට වගේ තිබ්බ ඩොලරය දැන් 150ට වඩා වැඩි වෙලා තියෙනවා. ඒක ඇත්ත. නමුත් මේක මේ ආර්ථික විද්‍යාව දන්න සාමාන්‍ය කෙනෙක් හරි මේ ටියුෂන් මාස්ටර්ලා වෙන්න ඕනේ නැහැ. එහෙම නැත්නම් උපාධි පශ්චාත් උපාධි කරන්න තියෙන්න ඕනේ නැහැ. නමුත් සාමාන්‍ය දැනුමක් තියෙන ඕ ලෙවල් පාස් එක්කෙනෙක්ට තේරෙනවා මෙතන වෙලා තියෙන්නේ මොකද්ද කියන එක. මෙතන තියෙන ප්‍රශ්නේ අපේ ලංකාවේ තියෙන ප්‍රශ්නයක් නෙමෙයි. මේ 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 අය මේ විපක්ෂයේ අය උත්සාහ කරන්නේ මේක මුදල් අමාත්‍යතුමාගේ එහෙම නැත්නම් ජනාධිපතිතුමාගේ එහෙම නැත්නම් අගමැතිතුමාගේ අනවබෝධය නිසා එහෙම නැත්නම් ඒ අය මේ ආර්ථික වශයෙන් හරි ප්‍රතිපත්ති ගත්තේ නැති නිසා මේ මිල ඉහළ ගියා කියන එක. ඒක නෙමෙයි වෙලා තියෙන්නේ. එදා ඇමරිකාවේ ආර්ථිකය කඩා වැටෙනකොට ඇමරිකාවේ ආර්ථිකය යම් ආකාරයක දියුණුවක් නැති වෙලා තියෙනකොට දියුණු වෙන රටවල් වලට මුදල් ආයෝජනය කරා. ඒ මුදල් ආයෝජනය කිරීම ඇමරිකාවෙන් මේ මෙවැනි රටවල් ශ්‍රී ලංකාව වගේ රටවල් වලට ආයෝජනය ආවා. එතකොට අපේ විදේශ සංචිත ප්‍රමාණය වැඩි වුණා. ඒක අනිවාර්යයෙන්ම අපේ රුපියලත් ඇමරිකාවේ විදේශ සංචිත වැඩිවීම නිසා යම් සමතුලිතතාවයකට ගෙන එන්න පුළුවන් වුණා. නමුත්
දැන් අද ඇති වෙලා තියෙන තත්ත්වය තමයි අද ඇමරිකාවේ ආර්ථිකය අද ඉහළට ගිහිල්ලා. අද ඇමරිකාවේ ආර්ථිකය දියුණු වෙනවා. එතකොට ආයෝජකයන් හැටියට බලන්නේ මේ මේ එක ආර්ථිකය වැඩියෙන්ම දියුණු වෙන තැනකට ආයෝජනය කරලා වැඩි ලාභයක් උපය ගන්න. එතකොට මේ පෞගිය කාලයේදී විශේෂයෙන්ම පෞගිය කාලයේදී මේ රටට ආයෝජනය කරපු ඒ විදේශ ආයෝජකයන් ඇමරිකාවට නැවතත් මුදල් අරගෙන යනවා. ඇමරිකාවට මුදල් අරගෙන යන්නේ වෙන කිසිම හේතුව මේ ලංකාවත් එක්ක තියෙන තරහක් නිසාවත් ලංකාවේ ආර්ථික ප්‍රතිපත්තිවල ප්‍රශ්නයක් හින්දවත් එහෙම නැත්නම් මුදල් ඇමතුමාගේ ප්‍රශ්නයක්වත් එහෙම නැත්නම් මේ භාණ්ඩාගාර බැඳුම් කරගෙන ප්‍රශ්නයක්වත් හින්ද නෙමෙයි. මෙතන ඇමරිකාවේ ලබා ගන්න පුළුවන් ලාභය මීට ලංකාවෙන් ලබා ගන්න පුළුවන් ලාභයට වඩා වැඩි. එතකොට ආයෝජකයන් හැටියට ඇමරිකාවට මුදල් ටික ගෙනියනවා. එතකොට මේ මුදල් ගෙනියනකොට එතකොට විශේෂයෙන්ම ඩොලරය ඉහළ යනවා. ඉතින් ඒක අපිට කෘතිම ලෙස වළක්වන්න පුළුවන්. එදා 2008-2009 අපේ රුපියල පල්ලෙහාට යනකොට කෘතිම ලෙස ඒකට මැදිහත් වුණා. ඒ කෘතිම ලෙස මැදිහත් වෙලා තමයි ඒක නතර කරගත්තේ. නමුත් ඒ හරි දෙයක් නෙමෙයි, ඒක වැරදි. අපි මේ වර්තමානයේදී කෘතිම ලෙස මැදිහත් වීමක් සිදු කරන්නේ නැහැ. ඒක ඉතා සාර්ථකව ඉදිරියේදී නිවැරදි වීමක්, විනාඩි දෙකක් බොහොම ස්තුතියි, නිවැරදි වීමක් ඒ වෙළඳපොළ ආර්ථිකයේම සිදු වෙනවා. ඉතින් ඒකට අවශ්‍ය පියවර නිවැරදි පියවර දැන් අරගෙන තියෙනවා. ඉතින් මේක දේශපාලනීකරණය කරලා මේක අර ගැලරියට කියන කතාවලින් මේ රටේ ආර්ථිකය විනාශ කරන යුගයක් මේ දැන් ආරම්භ කරලා කියන කතාව ඇත්තටම කීම මම මේ උගත් බුද්ධිමත් මන්ත්‍රීවරුන්ගේ කටින් එනකොට අපිට දුකක් කනගාටුවක් ඇති වෙනවා. ඉතින් මේ රට යහපාලන ආණ්ඩුව තුළින් මෛත්‍රීපාල සිරිසේන මැතිතුමත්, රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යතුමත්, එක්සත් ජාතික පක්ෂයත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් මේ ප්‍රධාන පක්ෂ දෙක එකතු වෙලා පෞගිය කාලේ වෙච්ච වැරදි නිවැරදි කරගෙන ඉදිරියට යන උත්සාහයක් මේ ඓතිහාසික අවස්ථාවට අකුල් හෙලන්න එපා කියන එක මේ අවස්ථාවේදී ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට කියනවා. මේක තමන්ගේ දූදරුවන්ුත් මේ රටේ ජීවත් වෙන්න බලාපොරොත්තු වෙනවා නම්, තමන්ගේ දූදරුවන් මේ රටේ අධ්‍යාපනය ලබනවා නම් මේ රටේ තමයි ජීවත් වෙන්නේ ඒ අයටත්. එහෙනම් මේ රට නිවැරදි මඟට ගෙනියන්න උත්සාහ කරන අවස්ථාවේදී ඒකට සහයෝගය ලබා දීලා අපි හැමෝම එකතු වෙලා මේ රට ගොඩනගන්න උත්සාහ කරමු කියන ඒ යෝජනාව කරමින් මම නිහඬ වෙනවා. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි.